එහෙනම් අද දින සාකච්ඡාව අපි පටන්ගමු ඉති දැ පහුගේ සතිය කතා කරයා වගේ දැන් මේ සිතගෙන තමයි අපි සාකච්ඡා කරන්න පටන් ගත්තේ ඉතින් ද සිත ඉදිරයේද අපි කතාකරගෙන යනවා විධ ආකාරවලදි ආකාරවලින් විශේෂයම සිත ගැන අපි ඉදිරිරයේදි කතාකරගෙන යන්නේ මේ එකක සිතක් වැඩිපුර වැඩිපුර ඇතිවන්නේ කුමන භූමි සම්බන්ධයඳ කියන එක මේ භූමි කියන වචනය පස්සේ පැහැදිලිවෙේ දැනට අවබෝධයක් නැත්තං ඒනාට භූමි වශයෙන් බෙදන්න එක්තර ආකාරයකට ඒ වුනාට ඒ හැමතැනකදිම අපි මේ සිත විස්තර කරද්දි විශේෂයෙන් භාවිතා කරන වචනරාශියක් තියෙනවා ඒ වචන රාසිය මුලදි විස්තර කරලා පස්සෙ සිත ගැන විස්තර කරන්න ගියනම් හොඳයි කියලා හිතපු නිසා විශේෂයෙන් චිත්්‍යයාගේ ප්‍රබේද ගැන කලින් කතා කරලා මේ ප්‍රබේද ගැන පොඩ්ඩක් විස්තර කරලා ඊට පසුව මේ සිතගැන විස්තර කරන්න සඳ කල්පනා කර මොකද නැත්තන් සිතගැ විතර කරදදිිත් නැවතත් කොමත් මේ වචන ගැ විතරන්න සිද්ධ වෙන නිසා මුලදී වචන ගැන හොඳ අබෝධයක් ලැබුවට පස්සේ සිතගැන ඒ වචන භාවිතා කරද්දි මේ වචනෙන්ගේවෙන්නේ මේ තේරුම කියන දේ ගැන හොඳ අවබෝධයක් ලැබෙන නිසා පිහෙම කරම් දැම්පින් නත්ති මේ චිත්්‍යයාගේ ප්‍රබේදයකැන චිත්්‍යයාගේ බෙදීම් විවිධ ආකාරයෙන් තියෙනවා දැම් මෙතනති පැහැදිනි තේරුම්ගණ්ඩ ඕන අප අ කලින් සඳහන් කරපු උදාහරණයක් හැටියට කතා කරා වගේ මේ ලෝකයේ සත්තු කියල කොටසක් ඉන්නවා එතකොට මේ සත්තු බෙදන්්ඩ පුළුවන් දියේ ඉන්න සත්තු ගොඩෙහි ඉන්න සත්තු හැටියට. ඊට පස්සේ ආයමත්තඒ සත්තුන් අපිට බෙදන්ඩ පුුවන් ඕන්නන් ශී්‍රපායි ඉන්නවා ඊට පස්සෙ සීරපායි නොවන සතුම් ඉන්නවා ඔය සතුන්ම අපි ටයමත් ප බෙදැන්ඩ පුළුවන් මාංස භක්ෂක සාාකභක්ෂක සර්වභක්ෂක කිය ඉතින් මේ කුමනාආකාරයට බෙදුවත් බෙදන්නේ එකම සත්ව කොට්ටාසේ තමයි එතකොට අපි මාංසභක්ෂ සාාකක්ෂක සර්වභක්ෂක කියලා බෙදුපුහම මේ ඒක එක්තරා බෙදීම ආකාරයයක් තුං ආකාරයයටට බෙදනු එතකොට දිය ඉන්න සතුංසා ගොඩේ ඉන්න සතුන් කල බැදුවත් ඔය තුළ ඉන්න තර කලින්ගේපු සත්තුම තමයි හැබ එක වෙනැත්තාආකාරයක බෙදීම ඒවගේම දැ මේ ධර්මතා ගැන කතා කරදදිත් පුදුදහමේ මේ සියලූම ධර්මතා මෙත නද විතරක් නෙමේ තවත්තැන්වලද මේ බුදුරජාණන් වහන්සේගේ තියන ප්‍රඥාවේ ස්වභාවය කියන්නේ උන්වහන්සේ මේ එකම ධර්මතා ඉතාම විවිධාකාරයට බෙදාදක්කමින් විස්තර කරනවා අපි දන්නවා මේ බෝධි පාක්ෂික ධර්ම කියල කතා කරදදි මේ බෝධි පාක්ෂික ධර්ම ගැන කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ එක එක්තර බෙදීමේ සුවිශේෂ විදිහක් එතකොට මේ බෝධි පාක්ෂි ධර්ම ලදී එක තැනකි කතාාවෙනවා මේ ඉන්ද්‍රීිය ධර්ම ඊට පස්සේ බල ධර්ම බෝද්ජංග ධර්ම යාධවසයෙන් කතාාව වෙන මාර්ග ඔයාදිවසයෙන් කතා වුනත් මේත් එක්තරා ධර්ම බෝධියයට අයිති ධර්මකොටසත් තමයි එකඒ ආකාරයට බෙදාදක් වන්නේ ඒවගේම දැම් මේ චිත්ත ඒක ඒ ගැන අපි පසෝ සාකච්ඡා කර මස්ථාව ලැබෙන විදියට තැම් මේ චිත්තේදීත් මෙ දැම් මේ චිත්තේ බෙදා දක්කනවා අරමුණු කිරීම් වශයෙන් එක්කා ආකාරය එතකොට හිත කොහොම කිව්වත් එකම එක ආකාරයයි අරමුණු කිරීම් වශයෙන් ඊට පස්සේ තවත්තා ආකාරයක් තියෙනවා අහේතුක සහ සහේතුක වසේ එට තැනෙද හිටබෙදන්නේ දේ‍යආකාරයකට ඊට පස්සේ තවත්තා ආකාරයක්ත්තියෙනවා අසංස්කාරික සහ සසංස්කාරික වශයෙන් එතකොටත් බෙදන්නේ දේ‍යආකාරයකට ආයමත් විදිහත් තියෙනවා සිතබෙදන්න පුළුවන් කුස්සල අකුසල අව්‍යකෘත වශෙන් එතකොට බෙදන්නේ තුං ආකාරයකට තවත් විදත්තියෙනවා හිතබෙදනවා කුස්සල අකුසල විපාක ප්‍රියා වසෙන් හතරාආකාරය තවත් විදිියත් තියෙනවා භූමි වශයෙන් සිත බෙදනවා හතර ආකාරයට එතකොට අපි අද විශේෂයෙන් සාකච්ඡා කරන්න මේ හය ආකාරයේ මේ වචන සම්බන්ධය මොකද එකකින් කියන්නේ කියන එක ගැන තමයි ඉතා පළමම සාකච්ඡා කරමු මොකදද මේ අරමුණු ගැනීම් වසයෙන් හිතේ එක් ආකාරය කියන්නේ කියලා මෙතනදි පහු ස පහුගේ වාරයත් කතා කරා මේ සිතේ ලක්ෂන රස පච්චු පට්ටාන පදට්ටාන ගැන එතකොට දැම් මේ හිත මොනාකාරයට ගත්තත් ඒ අරමුණු ගැනීම වශයෙන් එකම එකකාකාරයි තියෙන්නේ ඒක තමයි අරමුණු දැන ගැනීම ලක්ෂණකොට තියෙනවා කිය කියන්න කො මේක දෙවනි අටගේපුදේ තමයි අරමං කලින් සඳහන් කර අපිට පහගේ සතියේදී ඊට කලින්සා අකච්චාවද පොඩ්ඩක් වැරදීමක් සිද වනා කියලා මේ හිතේ කුත්ත තමයි පෙරටුව ගමන් කිරීම මෙතැනද මේ පෙරටුව ගමන් කිරීම කියන කෘත්තේදී විශේෂෙන් දක්වන්නේ චෛතිසිකයන්ට පෙරටුව ගමන් කිරීම ගැන තමයි අපි පසුගේ සතියේදි සාකච්චා කරත් දික් සාකච්චා කරා ලෝකේ හැමකුත්්‍යකදීම හැමකාරයකදීම හිත පෙරටුව ගමන් කරනවා කියනදේ ඒක හෙමජුවත් වරදක් නැහැ මොකද බුදුරජාණන් වහන්සේින් අරේ පහුගේ සතිී සාකච්ඡා කර වගේම එක්තර ස්වාමින් වහන්සේ නමක් විල්ලා ස්වාමිනිී ෝක කොයි මතද තියන්නේ ොකොට ලෝකේ තියනෙ සිත මතා අදවසෙන් බදුරජාණන් වහන්සේ හැමදේටම හිත තමයි පෙරටෝ තියන්නේ කියලා කියන සූත්‍රාන්ත ක්‍රමයකුත් තියෙනවා ඒකන්නේ සාමාන්‍ය ස්වභාාවසයෙන් එහෙම කියන්න පුළුවන් මොකද අපි ගන්නවනම් ගයක් හද හිතන වනන් ඉස්සරලාම හිතින් තමයි ගේට අදාර සැලස්මහදන්නේ වෙනම පරිගන්නක ගැන මොකක්හරි විශේෂෙන් ප්‍රෝග්‍රම කලේනවනන් හිතන් තමයි හැමදේම කලින් කරන්න තකොට හිත පෙරටුව ගමන් කල තමයිඒද සැලසුම් කරලා කරන්නේ ට මෙතැද මේ ලක්ස රසපච්චු පට්ාන ගැනතා කර දිී ඒ පෙරටෝ ගමන් කිරීමකට වඩා යඒක විශේෂෙන් සඳහන් කරන්නේ චෛතිසිකන්ට පෙරටෝ ගම කිීම ම කුත්තකොට ඇත්තේගේලා සඳහන් කල තමයි ධර්මය සඳහන් වෙන්නේ ඉති මෙතැනද චෛතකන්ගෙන නැවතත් පොඩ්ඩක් මතක් කරනවාන අපි කලින් කතා කර චෛතිසිකයන් කිය කියන්නේ මේ ඇහිත කියන පරමාර්ථ ධර්මය පරමාත චිත්තේ සමගම කලකත් පෙන් කර නොහැකි පරිදි ඇතිවෙන තවත් ධර්මතා හැටට අපි කතා කරා චෛතිසිගේ ගැන සිත්තේට පසු අපි දීර්ග ලෙස කතා කරනවා මම හිතනවා මේ පින්න තුන්ට පසුගේ වාරය කරපු සාකච්ඡාවේ චෛතිසින්ගේ ලක්ෂණ හතර මතක ඇති හිත ඉපදෙන තැනම ඉපදෙනවා හිත ගන්න ආරමුණම ගන්නවා හිත ත් සමගමී පෙදෙනවා සිතත් සමගම පවතිනවා සිදත් සමගන ඇති වෙනවා සිට උපදිනා තැනම උපදිෙනවා සිට ගන්නා අරමුණුම ගන්නා ඔයාදිවසයෙන් අපි සාකච්ඡා කර ඉතින් ඒ චෛතස් කකෑන්ඩ පෙරටුව ගමන් කිරීම තමයි කුත්ත කොට ඇතේ කිය කියන්නේ ඉති මේ නැවත සඳහන් කිරීම අවස්ථ අවස්ථාවයක් නෑ ඉදි මේ නොසිද සම්බන්ධවම් වැටහීම් කොට ඇත්තේය නාම රූපධර්ම කාරණාව කොට ඇත්තේ මේ ලක්ෂණගස බච්චු පට්ටා ගැන කතා කර ඉතින්ද මෙතනද මේ අපි කතා කරන්නේ මේ අරමුණ ගැනීම වශයෙන් එක ආකාරයි ආරම්මන විජානන ලක්ෂණ චිත්තන් කියල තමයි එතනද සඳහන් වෙන්නේ මේ ආකාරයමොකක්ද අරමුණ ගැනීමම තමයි හිත කියලා කියන්නේ ඉන්න අපිත් නැවතත් සඳහන් කරා මේ ඇස කණනාසේ දිවකය යන ඉන්ද්‍රියන් පහෙන් හෝ මනොදවාරෙන් හෙමනැත්තන් අපේ මේ හදවත මත පවතින ලේධාතුවම් මත පවතින විට හිතිංගන්න ආරමුණ හෝවේවා ො අරමුණ ගත්තත් ඒ ගන්නේ අ ආරම්මණයම් තමයි කියයනද සඳහන් කර තකොට මේ අරමුණු ගැනීම් වශයෙන් හිත තියෙන්නේ එක් ආකාරයකට කියනදේ විශේෂය දැනග එතකොට දෙවැනි බෙදීම් ක්‍රමය හැටියට තියෙන්නේ චිත්තය අහේතුක සහ සහේතුක ලෙස ආකාර දෙකක් සඳහන් වෙනවා එතකොට පි අත්ති අපිට මේ අහේතුකසාහ සහේතුක කියන වචනේ තේරුම විශේෂයෙන් දැනගඩ ඕන එතකොට මේ අභිධර්මයේදී අහේතුක සහ සහේතුක භාවේ කියන සෑම තැනකදීම හේතු කියන වචනයෙන් කියන තේරුම තමයි මූලය කියන තේරුම එමනැත්තා මුල කියන තේරුම ගහක මුල කියන වගේ තේරුම එතකොට අහේතුක කියල කියන්නේ මූලයක් නෑ කියන තේරුම සහේතුක කියලා කියන්නේ මුල් තියන කියෙන් තේරුම් එකොට අපි ඉස්සෙල්ලා තේරුම් ගණ්ඩ බලමු මොකක්ද මේ අබිධර්මය කියන මේ හේතු කියන ශබ්දයෙන් කියන මූලේ කියන අර්ථය කියලා දැම්පින්නත් අපි දන්නවා මේ ගහක් ගත්ත හම දැන් මෙතරන මේ තියෙන උදාහරණය කෙලින්ම ත්‍රිපිටකේ තියන උදාහරණයක්මයි දැන් අපි ගහක් ගත්තහම ගහ පොළොවොට කාවැදී තදිින් අල්ලා ගැන තියෙන්න්නේ ඒකේ දැක්වෙන මුල් නිසා එතකොට මේ තදින් අල්ලාගත්තු මූල නිසාම තමයි මේ ගසේ ඉතුරු කොටස පවතින්නේ ගසෙ කඳ ගසෙ කොල ගෙඩි මල් ආදී සියල්ලම පවතින්නේ මේ ගස්ස ඉතාම තදිින් මේ පොළොට සම්බන්ධ වෙලා තියෙන නිසා ඉතිං ඒක විශේෂ කාරණයක් සම්බන්ධවීම නොතිමුණන මේ ගසේ ඉතුරු කොටසට පවතින්න පැහැ. ඒ ඒක නිසා මෙන්න මේ කොටස මූලේ ඉතාම වැදග. එතකොට මේ ත්‍රිපිටකේ දැක්වෙන හේතු කියන වචනයෙන් කියන්නේ මෙන්න මේ මුලවැනිම අදහසක් තමයි මූලේ කියන තේරුමම තමයි. ඉති මෙතැනදී දැන් අර කලින් සඳහන් කරා වගේ ගස්වලට පිහිටාසිරීමට මුල් උපකාරි වෙනවා වගේ ැ හිත ඉප දෙෙද්ද අපි දන්නවා හිතත් සමගම චෛතිසිකයන් ඉපදෙනවා එතකොට මේ චෛතිසිකයන් වල තියෙනවා මූලභාවයෙන් වැඩ කරන චෛතිසික හයක් එව්වට තමයි මූල හෙමනැත්තං හේතු කියලා කියන්න එතකොට අර ගහ වැටෙන්න්නේ නැත්තේ මුල් නිසා වගේ මේ හිත ඉපදන විට ඒ හි ආරම්මනය මත එහෙමනත අරමුණ මත ඉපදීම් වසයෙන් ඉතාම දැඩිව මේ මුල් නිසා ඒ ආරම්මනය මස ඉතාම තදින් ඒකට කිදා පැහැල තමයි හිතක් උපදන්නේ. එතකොට පින් අදී පැදිලිව තේරුම් ගන්න මොකක්හරි හිතක මේ මූල හේතු නැත්තන් ඒ හිට ඉතාම දුර්වලයි තැ අපි ට ඉදිරියේදී ඉගෙනගන්නවා අහේතුක සිට කියලා දැම් මෙතැදි මේ සඳහන් වෙන මේ අහේතුක සිත් මයි එන මුල් නැති ගහ ඉතාම දුර්වලයි වගේ යම් කිසි සිතකට හේතු නැත්තන් ඒ ඒ හිත ඉතාම දුර්වල සිට ඒ වගේම සහේතුක හිත් ප්‍රබලයි ඉතිං මේ දේ තමයි මේ අහේතුකොසාහ සහේතුක කියන වචනයෙන් කියවෙන්නේ අභිධර්මය ඕනෑම තැනක මේ අහේතුක හෝ සහහිතුක කියන වචනතේ තියෙනව නම් එතනින් තියවෙන්නේ මේ මුල් කියන තේරුම මූලේ කියන අර්ථයම තමයි. එතකොට මේ සම්ප්‍රයුක්තු ධර්මයන්ට කියලා ගැන සම්ප්‍රයුක්ත ධර්මයන් කියල කියන්නේ එකටම පවතිනවා කියෙන ධර්මය එතකොටද මේ චිත්ත සහ චෛතිංක්ෂක තමයි සම්ප්‍රයුප්තු ධර්මය වෙන්නේ චිත්ත කියන්නේ පරමාර්ථතිත්්‍යය සහ ෛතිය කොමත් චෛයිති සිකේ තකොට මේ පරමාත චිත්තය සහ චෛතිසිකය එකතු වෙලා හැදෙන ඒ සම්පයුක්ත ධර්මයට අපි සඳහන් කරන්නේ චිත්තේ කියන වචනේම තමයි එක අපි පහුගේ සතතිවල දීර්තාම දීර් කල සාකච්චාරනයනවත. ඉති මේ සම්ප්‍රයුක්ත ධර්මයන්ට මූලබාවෙන් උපකාර ධර්ම හයක් තියෙනවා. ඒ ධර්මහය තමයි ලෝබය දවේශය මෝහය අලෝභය, අදවේශය අමෝහය කියන මේ ධර්මතා හය එත ඇත්තටම මේත් චෛතිසික හයක් දැන් මේ චෛතිසික හය ගැන අපි චෛතිසික පාඩම්වලදී ඉතාම දේග ලෙස කදා කරනවා එවනට දැනට අපි මේ අවශ්‍ය ප්‍රමාණයට විතරක් මේ ලෝබේ දවේශය මෝහය අලෝභය අදේශය අමෝහය කියන්න මොකක්ද කියලා පොලි විස්තරක් විතරක් කරන්න ලෝබේ කියල කියන්න පින්වත්්දි අරමුණට ඉතාම තදිින් ඇලෙන බව ඒක දැන් අපි දන්නවා අප හිතේ ලෝභයක් කැටවුුණහම දැන් උදාහරණයක් කැටියට දැන් බල්ලෙක් සුනකෙක් මස්කෑල්ලක් ගත්්දී ඒ මස්කෑල්ල එක පාරටම ඉතාම තදිින් ඇල්ලිලා ඒක ඒක මේවකරගන තදිින් අලිල ඒ ආදි වශයෙන් තමයි ඉතාම ලෝබයෙන් තන්හාාවෙන් තමයි ද කන්නේ අන්න ඒ වගේ ආකාරයක් තමයි ලෝබේ තියන්නේ අරමුණට තදින් ඇලෙනවා කියන අරමුණ දවේශීදී කරන්නේ අරමුණ ප්‍රතික්ෂේප කරනවා කියන එක අරමුණ ප්‍රතික්ෂේප කරනවා කියනෙ එකම තමයි පින්වත්න්නේ එක ඒ ආකාරවලද අපිට තේරෙන්නේ උදාහරණයක් හැටියට අරමුණ ප්‍රතික්ෂේප කරන වෙලාවකදී අරමුණ අපිට වඩා ප්‍රබලනා ි බය වෙනවා යවදාහරණයක් හැටියට අපි කියනවනම් අපි දෙසට ඉතා විශාල කුලප්පු වෙච්චි අලියෙක් දුවගන නවන ඒ අරමුණට අපි කැමති නැහැ ඒ අරමුණ අපිට වඩා ප්‍රබල නං ඒ අරමුණ ප්‍රතික්ෂේපරන ගමන්ම අපි බය වෙනවා එතකොට මේ බය කියන්නේ ද්ේශය තමයි තකොට මේ පැහදිලිව තියෙනු ගන්නමේ අපි සාමාන්‍ය කතා කරන්නේ දේශය කියෙනෙදේ තරහ කියලා තරහට විතරක් නෙමේ දවේශය කියන්නේ ප්‍රතික්ෂේප කිරීම තමයි දවේශය. එතකොට අරමුණ අපිට වඩා ප්‍රබලනං අපි බය වෙනවා එතකොට අරමුණ අපිට වඩා දුර්ුවලනාන් සමහර වෙලාවට අපි ඒකට මේ වෙන විදිහකට ප්‍රතිචාර දක්වනද උදාහරන්නේහැටියට කුඩාසුනකේ ක අපිය හපණ්ඩාවත් සමහරවෙලාවට ඒ පුරුෂයා ඒ ඒ සුනකෑට බයනැත්තං ගහල පන්නන්ඩ වගේ දෙයක් කරන්න පුලුවන් මොකද ඒ පුරුෂයා අරමුණට කැමති නැහැ එවුණට අරමුණ තමන්ට වඩා දුර්වල නිසා එතකොට එතනදී තරහ ලෙස තමයි දවේශය ඉස්මතු වෙලාපේෙන් ඒවුුණට එතනත් තියෙන්නේ ආරම්මනය ප්‍රතික්ෂේප කිරීමක් මයි. එතකොට තබත් වෙලාවකට මේ දවේශය දැනගන්න පුළුවන් දැන් උදාහරණයක් කැටියට අපි කැමති නැති දෙයක් දකිනවනං උදාහරන කටට ඉතාමත් අවලස්සන අප්‍රසන්න දෙයක් වැසි කිලියක් වගේ දෙයක් දකිනවන ඒ තියෙන්නේෙ තරහත් නෙමේ බයත් නෙමි ඒත් අකමැත්තමයි ඒ තියන්නේෙත් දවේශයමයි කොයිආකාරයෙන් සඳහන් කරත් මේ අරමූුණ ප්‍රතික්ෂේප කිරීම තමයි දේශය කියලා කියන්න. එතකොට පින්න්නත් මේ මෝහය කියලා කියන්නේ අරමුණේ ඇතිසැටි ඇති හැටියට දකින්නේ නැහැ කියන එක ඉතින් මෝහය ගැන ඉතාම දීර්ගලසට කතා කරන්න ඕන දැනට පොඩ්ඩක් ඒ ගැන කතා කරනවානං මෝහේ කියල කියන්නේ ඉතාම සරල ලෙස කියනවාන මෝඩගම කියන එක එවුනට මෝඩගම විතරක්මන මේ මෝහේ කියල කියන්නේ මෝඩගම කියන්නේ මෝහේ ප්‍රබලාවස්ථාවක් ඒවුනාට මෝහේ විවිධ ආකාරතියනවන් උදාහරණයක් හැඩිටි පෙන්වති ද අපිත් මේ අපි පරමාර්ථ වශයෙන් තියන ධර්මතා දකින්නේ නැතුව ගහක් කොල වසයෙන් නැත්තං පුරුෂයක් වසයෙන් ස්ත්‍රයක් වසයෙන් දකින්නේ යථාර්ථය දකින්නි නැති නිසාමයි එතකොට ඒකත් මෝහයම තමයි එආද වසයෙන් මෝහේ කියන්නේ සත්‍ය සත්්‍යය හැටියට දකින්නි නැති දේගැන ඇ මෙතනද මේ ලෝබේ දවේශය මෝහයට විරුද්ධ ධර්මහතර තමයි විරුද්ධ ධර්මතා තුන තමයි අලෝභය අදවේශය සහ අමෝහය කෙනග එතකොට ලෝභයාගේ නැති බව ලෝබයාට විරුද්ධ බව තමයි අලෝබය කියලා ගැන්නේ එතකොට දවේෂයට විරුද්ධ බව ඒම නැත්තං අදවේශය එමනතම් මෛත්‍රිය තමයි අරමුණට අනුකූල බව තමයි අදවේශය කියල ගැන්න එක විශේෂයෙන් මෛත්‍රිය අමෝහේ කියලා ගැන්නේ එතොකොට මෝහයට විරුද්ධ බව නොහෝ ප්‍ර්ඥාව කියන දේ හෙමනැත්තං ඇතිදේ ඇති හැටියට දකිනවා කිය එකොට මෙතැනද මේ ලෝබ දවේශ මෝහ කියන්නේ විශේෂයම අකුසල පක්ෂේ යෙදන ධර්මතා තුනක් විශේෂෙන් කෙරවන චෛතිසික තුනක් අලෝබ අදෝෂ අමූහ කියලා කියන්නේ කුසල පැත්තේ හෙමනැත්තං කුසල් කරදි යෙදෙන චෛතිසික තුනක් එතකොට මේ චෛතිසික තුන තමයි හේතු හේතු කියලා හැමවෙලාදිීම මේ අහේතුක සහිතුකාකාරයේදී හිත්වල මේ හි මේ චයිතිසික හයි හයෙන් කීපයක් යෙදෙනවනං එතකොටඒ සහේතුක හිතක් වෙනවා මේ චෛතිසික වලින් එකක්වත් එදෙන ඇත්තං ඒක හේතුක සිතක් වෙනවා හේතුක සිත් පරම දුර්වලයෝ වෙනවා එතකට ඇැමතනද මේ දක්වල තියනවගේ හේතුක සිද් කියැන්නේ ේතුන් නොදන සිත් හේතුකයි සහේතුක් කියල ගන්නේ හේතු නෙදෙන සිත් සහේතුකයි. එතකොට පින්නත්ති මෙතනද මේ සහේතුක සිද ගැන අපි තබදුර කතාගරගෙනයදී බෝදවා අයුුණට දැනට දැන දැඩ මේ සහේතුක සිත්වල හේතු යෙදෙන විට යෙදන්නේ එකක් දෙකක් හෝ තුනක් වසෙන් පමණයි තුනකට වැඩිගානක් යෙදන්නේ නෑ මොකද ලෝබය දවේශය මෝහේය දෙන්න හැම්වෙලෑම අකුසල සිත්වල අදවශ අලෝභය අදවේශ අමෝහයේ දෙන්න හැම්වෙලාෑම කුසල සිත්වලයි. තකොට ඒක නිසා කවදාවත් මේ අකුසල සිත්වල යදෙන චෛතිසික මේ ලෝබභයිදවේශය මෝහයකයෙන් චෛතිසිකු තුන කුසල සිත්වල එදෙන්නේෙ නැති නිසා හැමවෙලා වෙදිම වැඩිම වශයෙන් මේ මූල තුනක් තමයි යෙදෙන්නේ එතනෙදිත් ඒ අවස්ථාවල එකක් දෙකක් හෝ තුනක් වශයෙන් එදෙනවා ඉතිං ඉදිරියට අපි මේවා කොයියාකාරයට දෙදන්න කියන ගැන සාකච්ඡා කරමු දැනට මේක තමයි හේතුවතයෙන් අහේතුකසා සහේතුක වසෙන් සිත්පෙදනාකාර. ඊට පස්සෙවිින්ලත් මේ මීට අමතරව පොඩ්ඩක් මේ බුදු දහම ගැන කතාකරගෙන අද්දිී මොකද මේ හේතු කියන වචනය බුදු දහමේ ඉතාම ගැඹුරු ලෙස සහ බහුල ලෙස භාවිතාවෙන නිසා හේතු කියන වචනය මේ තවත් තේරුන් තියනවා ඒ ගැන පොඩ්ඩක් වැදගත් කරුණක් වසෙන් සඳහන් කරන්න මෙතන මේ දැක්කු වේ අපි කලින් කතා කරපු මේ අභිධර්මය කියන හේතුව සමහර තැන්වල මේ හේතු හේතු කියලා කියනවා හමනත්ත මූල හේතු කියල කියන තැන් අපි දැකල තියෙනවා ඉතින් දැන් අපි සාමාන්‍ය බුදු දහමේ දකින මේ හේතු පලවාදේදී තියන තවත් හේතුවර්ග තුනක් පසයෙන් සඳහන් වෙන හේතු තුනක් තියෙනවා මේක මේ බුදු දහමට අයිති නැති උනොත් මේ හේතු කියන වචනය ොයි ආකාරයට බුදු දහමේ තියෙන්න්නේ කියනදේ ගැන පොඩි අවබෝධයක් තියෙනව නම් හොඳ කියලා හිතනවා මමර අපි කලින් සධහන් කරා වගේ බුදුදහමේ මේ පාලිවැනි ඉතාම ගැබුරු භාෂාවක මේ වචන ඉතාම සුන්දර විදිහට ඒ අවස්ථා සම්බන්ධය ඒෙදන තැන් ඉතාම බහුලයි එති හේතු කියන වචනයක් තියෙන වර්ග තැම් තුනක් තමයි එකක් තමයි ජනක හේතුව කියලා කියනවා තවයි එකත් තියෙන මේ සම්පාපක හේතුව කියලා තැනක තියෙනවා ඥාපක හේතුව කියලා මේ හේතුව තුන් ආකාරයකට තවත් සඳහන් කරවා මේ කතා කරන්නේ අර කලින් කතා කරන මුල හේතුවනෙ මේ මේ හේතුව කියෙන වචනය යෙදෙන තවත් තුන් තැනක් මේ කතා කරන්නේ එකොට පින් අති මොකද මේ ජනක හේතුව කියලා කියන්නේ දැ අපි දන්නවා අපි මේ සාමාන්‍ය සිංහලේයේදී පාවිතා කරන හේතුව කියන තේරුම්මතමයි මෙතන මේ ජනක හේතුව කියලා කියන්නේ දා පිහාන මොකක්දයකට හේතුව එහ මූුණු හේතුව මොකක්ද කියලා ට අපි කතා කරන ඇයි එහෙම වුණේ ඒකට උ ඒකට වෙච්චි කාරණයමොක්රදග ඒක තමයි නක හේතුව කියලන්නේ දැ ගහනිඉදා ගෙඩි හැදෙනවා වගේ මේ යම් කිසි දෙයක් නිසා ඊට කලින් නොතිබුණු දෙයක් ඇති කරව එහෙම ඇතන් ජනනය කරන හේතුව තමයි ජනක හේතුවගේලා මෙත නති සඳහන් වෙන්නේ එතකොට මේ අපි දන්න අවිද්‍යාව තෘෂ්ණාව කර්මය ආද දේවල් වලට ජනක හේතු කියලා තමයි කියන් ඊට පසේ ආයමත් මේ හේතුව කියන වචන පාවිච්චි වෙන තැනැත් තිෙන සම්පාපක හේතුව කියලා තකොට මේ සම්පාපක හේතුව කියලා ගැන්නේ දැන් මේ නැවකට නැක්ගහම ඒ නැවේ නැගල වෙන රටකට ගමන් කරන්න පුළුවන් වගේ අර්ථයක් තමයි මේ සම්පාපක හේතුවට කියන්නේ දැ නවේ නැගල වෙන රටකට ගියාට නැවනෙමේ ඒ රටට හේතු රට කලින් එතන තිබුණා නැව එතන්ට යන්න උදව් කරපු දේ තමයි කතා කරන්නේ එතකොට ඒ වගේම දැම් මේ නිර්වාණය කියන ඒ ධර්මතාවට ඒ ලෝකෝත්තර දහමට යන්ඩ තියන මාර්ගයමනැත්ත අපි දන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පාපක හේතුවක් කියලා සඳහන් කරනවා කොට දැම් මේ ආර්ය අෂටාංගික මාර්ගයේ නිවනට හේතුවනෙ මේ නිවනට පමුණෝන දහම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය එතකොට ආර්ය අෂ්ටාගික මාර්ගය සත්‍යයා නිවනට පමුණෝන බැවින් සම්පාපක හේතුවක් කියලා කියනවා එතනති පැහැදිලිව තේරුම් ගන්න මේ සම්පාපක හේතුව නිසා නෙමේ අර ධර්මතාවේ ඇතිවෙන්නේ හරියට නැව නිසා රට ඇතු වුණේ නැහැ වගේ ට පස්සේ තවත් හේතුව කියෙන වචනැත් තියෙනවා ඥාපක හේතුව කියලා හරියට දැන් දුමක්හිද ගින්නක් තිය බව අවබෝධක වෙනවා වගේ අපි මේ කතා කරන වචන නිසා මේ ධර්මය අවබෝධ වෙනවා වගේ ඒදට තමයි මේ ඥාපක හේතුව කියලා කිය ඇත්තටම මේ ඥාපක හේතුව කියලා ගැන්නේ වචන හෙම නැත්තං තවත් ගැබුරු විසේ විදිහට කියනවන ස්වර සහ වියන්ජන ඒක නිසා අපිට ඊට කලින් නොතිබුණු ධර්මතා අවබෝධ වෙනවා ඒක තමයි ඥාපක හේතු කියලා කියන වචනයෙන් සඳහන් වවෙන්නේ තොකොට මේක තමයි හේතුවර්ගතු වන ජනක හේතුය සම්පාපක හේතුසාහ ඥාපක හේතුගේන වචනතුනේ තේරු තකොට මේවා නිසා ප එමනත්ත ඒක ඇතිවන දේවල් ඇති වෙනවා එතකොට මේ පලභාවෙන් වූ ධර්මයෝ අත් නම් කියලා වචනයුත් කියනොදන් අප අර කලින් කතා කරා සමහරිට මතක ඇති අපි අර මුල්ම ධර්මසාකච්ඡාවලදි කතා කරා මේ අත් ධර්ම නිරුක්ති පටිබාන කියලා මේ සූපිලි සිබියාපත් මහරහතන් වහන්සේලා ගැන කතා කරද්දි එතනදිත් මේ කියන්නේ අත්ත කියලා කියන්නේ පලය ධර්මය කියලා කියන්නේ හේතුව නිරුක්ති ප නිරුක්ති පටිබාන කියලා කියන්නේ වචනවල කියන්නේ ඒ ධර්මය ඉතාම වරදින්නේ නැති විදිට ගල පන්ඩ හැකියාව තමයි නිරුක්ති කල කියන්නේ පටිබාන කියල ගන්නේ මට මතක හැටියට ඒවකට භාවිතා කරන බාසා එකසිහක පමණ දැනුම මේ වචචන වලින් කියන්නේ ොකොට මේ තමයි සුපිලින් සිිබ්‍යපත් කිය ගැ තොත් මත ගැමි අත්ත කියන වචනය අපි පර්ති පවිච්චි කරයි එතකොට මෙතම අත්ත කියලා ගන්නේ මේ හේතුව නිසා ඇතිවෙන පලය කියන තේරුමයි එතකොට පින්න්නදන්නේම මෙතනද තේරුම් ගන්න දැන් මේ ජනක හේතුව කියලා ගැන කෙලිම් අපි කියන දේ ජනක හේතුවෙන් උපදවන ලද නාම රූප ධර්මයෝ අත්ත නම් වෙනවා ො කිලිම්ි අපි කතා කරන මේක හින්ද ඇති වෙනවා කියන තේරුම්ම තමයි එතකොට දැම් මේ දෙවනි කාරණයේදී සම්පාපක හේතුව කියලා ගන්නේ එතන්ට පමුණුවනව කියන අර්තයෙන් ඒ පමුණුවන කියන අර්ථයෙන් අපි කියනවා නිවනට පලයක් කියලා එතකොට එතනද පැහැදිල තේරුම්ගන්න මෙතනද මේ කියන්නේ පමුණුවමන අර්තයෙන් තමයි නිවනට පලයක් කියලා ගන්නේ එහෙම නැතුව ය මාර්ගයේ නිසා නිවන ඇති වුුණා කියන දේ නෙමයි ඊට වස්සේ පිට කත්ව ධර්මයනුව අවබෝධ වන්නාව වර්ථයෝය එකඇන්නෙද අපි ධර්ම මේ ආකාරයට සාකච්ඡා කරද්දි අවබෝධ වෙන ඒ ධර්මයට කියනවා අවබෝධ වන අර්ථයට කියනේ වචනවලදි දැනෙන අර්ථයට කියනවා ඒකත් අත්ත කියන තේරුම තමයිකොට ඥාපක හේතුව හින්දා මේ බවබෝධ වෙන අර්ථයන් ඇතිවෙන යි මේ හේතු ගැන කුඩා සඳහන්කිරීමක් කරේ අපි මොනහරි ප්‍රශ්න තියෙනවනං මේ සාකච්ඡාව අවසානයේදී අසන බලාපොත්තුවෙන් ඉදිරියට කරගන යමු හරි එතකොට තමත් පවිිදිහකට හිත ආකාර දෙහකට බෙදෙනවා ඒක තමයි අසංස්කාරික සහ සසංස්කාරික වසියෙන් හි ආකාර දෙහෙකට බෙදෙන බව සඳහන් වෙනවා. මේක පින්න්නද්ද සමහරවිට මේ ආරම්භේදී ඉතාම ගැම්ඹුරු සහ නොතේරෙන කාරණයක් වගේ තේරෙන්ඩ පුළුවන් එවනාට මේ අපිට අවබෝධ වෙන ආකාරයට අපි තේරුම් කරවන්ඩ උත්සාහ කරන්න දැම්පින් නොද්ද අපි දන්නවා හිත හැමවෙලාවෙදීම වගින් අපි තුළ දෙමින් ැවමින් ඉපදමින් නැතිවේවි එක්තරා නොනවතින පරම්පරාවක් වසයෙන් ගමන් කරනවා මේ ගමන්කිරීමේදී සමහර වෙලාවට මේ හිත ස්වභාවයම උපදිනවා සමහර වෙලාවකට මේ හිත උත්සහ කිරීමකින් උපදිනවා දැ උදාහරණයක් හැටියට දැ මේ ස්වභාවයෙන් ඉපදින හිතක් ගැන අපි සඳහන් කරනවාන් ඒ හිත්වලට තමයි අසංස්කාරික සිත් කියල කියන්න ඒකට කියනවනන් දැන් අපි හිතමු අපි පාරේ ඇවිදගෙන ඇවිදගෙනය අදි අපි දකිනවා එක පාරටම මේ ඉතාම අප්‍රසන්න දර්ශනය ද අපි හිතමුකෝ මියගිය සතෙක් වුණුවෙලා ඉන්නවා දකිනෝ එතකොට අපිට එක පාරටම ඇති වෙනවා දවේශ සහගත සිතක් දේශය කියන වචනය කලින් සඳාකරපුූ වචන ඇත්තක තේරෙන ඇති. එතකට මේ අරමුණ අපි ඇසුරු සැනින් ප්‍රතික්ෂේප කරනවා ඒ ප්‍රතික්ෂේප කිරීම කරන්නේ කාගවත් මෙහෙමක් නැතු ඇතුව නෙමේ කවුරුත් මෙහයවන්නේ ඒ කරඩ ඕන එහෙම කියන ඒ ඉබේම අපේ ඉතාම ප්‍රගුණ විදිහයට අපේ හිතමගින් ඒක ප්‍රතික්ෂේප කරලදාන එතකොට ඒක අසංස්කාරික සිතා දැ ආයිමත් අසංස්කාරරික සිතක් ගැන කතා කරනවා නම් දැන් අපි ඉතමොක අප පය මොක හරි උල් උල් තැනක කටුවක වගේක වදිනවා එතකොට කටුවක පය වැදු ගාම්ම අපි හිත හිත ඉන්නන්නේ දැවා දැන් කටුව වැදුණා ඒ නිසා පය ගණ්ඩ ඕන කියලා එතකොට ඉතාම ප්‍රගුණ ලෙස ඒගැ හි සිතිවිලි මාත්‍රයක්වත් අපි කරනවා කියලා අපිට දැනින් නෙවත් නැතුව ඉතාමත් ප්‍රගුණ ලෙස අප මේකට මට මත ැඩට විද්‍යාවදී සිංහලෙන් මේ අනිච්චානු ගත ක්‍රියාදමොකක්ද කියලගනවා මට හරිට මතගෙන සිංහල පච්චනය අපි උඩාකාලේදී පාසල් ලිගෙන ගත්තා මේකැන හිතා මතා කරන්න නැති ක්‍රියාගේලර කුඩාමොලෙන් ඒ කාර්යන් කෙරෙනවාගේලා ඉතින්ඒ කෙසේ වැදත් ඒක බුදු දහමේ නම් පැහැදිලි සඳහන්නන මේක මේ කය සම්බන්ධය විතරක් නෙම කයට අදාල නැතිදේවල්ලනු මේ අසංස්කාරික සිත් හර කලින් සඳහන්කරා වගේ වෙනවා ඒවගේම තමයිද අපි පාරෙදි අදී දැ ොක් රිර දෙයක් එක පාට දැක්කාම ඉතාම සුන්දර දර්ශනයක් වගේ දැක්ත හම එක පාට ලෝබයක් ඇති වෙනවා ද උදාහරණයක් ඇටියට අපි ඉතමකෝ සාමාන්‍යෙන් වාහනවලට ගොඩාක් ආස කරන පුරුෂයක් පාරක යද්දී අමුතු විදියේ නවීන පන්නේ වාහනයක් පාරක දකිනවන එක පාරට එතකොට ඒ නැවත හැරී බැලීමේ තරම් ඕමනාවක් ග එක පාටට ලොකු ඕමනාවක් ඇති වෙනවා ඒ අදිවසයෙන් අසස්කාරික ලෙස හිත්්‍ය පෙදෙන එකතම අසංස්කාරික කියල ගන්නේ කාගෙවත් මෙහෙවමක් නෑ උත්සහවන්ත කරවවක් නෑ ඉතාම ප්‍රගුණ ලෙස ඉප දෙෙනව පින්වන්නේ මේ හිත් අතිශේෙන්ම ප්‍රබලයි මේ හිත් අතිශේම ප්‍රබල වෙන්නේ ඒවා ඉතාම ප්‍රගුණ ලෙස වැඩ කරනවා එතකොට දැම් සිත්වලදි කතාකරද්ද වුණත් අසංස්කාරික ලෙස කරන පවු් ඉතාම ප්‍රබලයි අසංස්කාරික ලෙස කරන පින් ඉතාම ප්‍රබලයි ඊට පසෙත් ආයමත් තියනවා සසංස්කාරික කියලසි සසංස්කාරික සිදත් කියලා ගන්නේ සමහර අවස්ථාවලදී අනුන්ගය මෙහෙුවයකින් හරි කවුහර කියනවා දැ අපිට කියල්ල බේ අපි කැමතිවනය බණහද අම්ම හර එමනැත්තන් තාත්හරි එක්තර දරුවෙකුට කියනවා බනාහන් එමන තම් පන්සිල් ගන්්ඩ අවසට පන්සිල් ගණන්ඩ පුරුදුුවෙන්න් දෙමව්පියන්ට වදන්නන්නේ තොකොටඒ අවස්ථාවලදදි දෙමව්පියෝ මුල මුලද මේ දරුවන්ග මෙහෙවල තමයි ඒ කරන්නන්නේ තකොට දරුවගේ හිතේ ඇතිවෙන්නේ සසංස්කාරිකසිත් අනුන්ගේ මෙහේවමින් කරවන සිත් එහැම නැත්තම් තමා විසින් වහරි අනුම් විසින් හෝ උත්සාහවත් කරවීමකින් කරවනවා ඒකයන් පෙන්නඳ උදාහරණයක් හැරියයට අපි හිතමු කාටහරි ඉතාම නිදි මතයි දැ නිදිමත නිසා නිදිමත කියන්නේ අක්ුසල ධර්මයක් ඒකන්නේ විශේෂෙන් කියන තින මදය කියන අකුසල ධර්මය එෙක්ක ඇතිවෙන දෙයක් එතකොට මේ නිදිමත නිසා නිදාගණ්ඩමයි හිතෙන්නේ වුනාට මේ අපි කතා කරන පුද්ගලයාට මේ විභාගයක් තියෙනවා අපි ො ඊළක දවස විභාගයක් යෙන තොකොට තමා විසින්ම මෙහේවල ඒ විභාගගේ සඳහා පාඩංකෙරවීමක් කරනවා. තමන් මෙතව හරි ැට විභාග ඇති නෙද කෝමරියාද පාඩලන් කරන්න ඕන ගේලා එකොට උත්හවන්ත කරවීමකින් තමයි ඒදේට යොමු වෙන්නේ එතකොට මේ දේවල් සමහරවෙලාවට ඇතිවෙන්නේ උත්සාවන්ද වීමකින් නිසා ඒකට කියනවා සසංස්කාරික සිටත් කියලා මේ සසංස්කාරික සිත්වලින් කරන කුසල හෝ අකුසල හෝ වේවා ඒවා අසංස්කාරිගක සිත්වලට වඩා දුරුවලයි දැම් මෙන්න මේ කාරණය හින්දම තමයි පින්දි තව පොඩි සඳහන් කිරීමක් කරනවන යම් කිසි කෙනෙක් දැනගන පවක් කරනවට වඩා නොදැන පවක්කරණ එක ප්‍රබල බවන්න මෙන්න මේ හේතු හින්දම තමයි මොකද නොදැන පවක් කරන කෙනා ඉතාම ප්‍රගුණ විදිහයට තමයි ඒ පවකරන්නේ අසංස්කාරක විදිහයට ද අපිහිතම උදාහරණයක් හැඩියට අපි දන්නවා එක්තරා සමහර ආදම්වල සතුන් මැරියම සම්බන්ධයෙන් කිසිම ලැද්ජාවක් හෝ බයක් නැහැ ඔවුන් දෙවියන් සම්බන්ධයෙන් කියලා හිතල සතුන්මරනවා. එතකොට ඔවුන් තුළ පහළ වෙන්නේ අංස්කාරක සිතේ එතකොට ඔවු තුළ ඇතිවෙනේ සිත්වල ප්‍රබල බව ඉතාම වැඩි ඒක විපාකයේ ඉතාම ප්‍රබලයි. එවුනට අපිහිතමු බෞද්ධ ස තිසරණ සමාදන් වුණු බුදුගාහම ගැන දන්න සාමාන්‍ය ශ්‍රී ලංකාවේ ඉන්න මනුස්සෙක් ඒවැනි රැකියාවක් කරන වනම් සත්ව ඝාතනයක් වගේ දෙයක් කරනවන ඔහු සත්වඝාතනය කරට ඔහු දන්නවා මේ කරනද පව් වැඩක් එමලත මේ අකුසලයක් කියලා එතකොට ඔහු තුල බොහෝ වෙලාවට ඇතිවෙන්නේ සංස්කාරක සිත්ම තමයි එතකොට ඒ සසංස්කාරික සිතේ අකුසල සක්තිය අසංස්කාරික සිත අකුසල සක්තියට වඩා අඩුවයි. කොට මේ තමයි අංස්කාරක සහ සංස්කාරක සිත්වල බෙදීමේ තොකොට මේ අපි මෙතිනදි කතා කරන සියලූම සිත් අසංස්කාරක සහස් අසංස්කාරික වසයනු බෙදැන්ඩ පුළුවන් සමහරතැන්වලද මේ ඉතාම සියුම් කාරණය කොච්චර සියුම්ද ගෙනනම් අසංස්කකාරෙක සහ අසංස්කාරෙක සිත්වල චෛතිසිකෙවත් වෙනස් වෙන්නේ නැහැ ඉතිං ඒක ඒතනම්ම සියම් වෙන තැන් තියෙනවා ඉතින් ඊළඟ කොටසට යනවන දැන් අප ඊගාවට කතා කරන්නේ මේ හිට තවත් ආකාරවලට බෙදෙනවා කුසල ව අකුසල අභ්‍යයක් ෘත හැටියට ආකාර තුනකු කුසල අකුසල විපාක සහ ක්‍රියා හැටියට ආකාර හතරකටත් කියල ඊගාවට අපි කතා කරපු ඊළඟ මාට්ෘකා දෙක් ගැන කතා කරන්න තියෙන්නේ ඉතින් මේ මාර්ෘුකා දෙක ගැන කතා කරඩ කලින් මේ පොඩ්ඩක් මේ වැදගත් කාරණයක් හැටියට ඒයට අවස්ස පසුබිම සකස් කිරම් සම්බන්ධය මේ සංස්කකාර්ස්කන්දය ඇන්න මොකක්ද කියන දේ ගැන පොඩි සඳහනක් විතරක් කරනවා මේක දීර්ග සඳහන් කිරීමන්නේ මේ සමාරයට මේ පිලතුන් විශේෂයෙන් අහලා ඇති මේ පංචස්කන්ධයක් ගැන බුදු දහමේ සඳහන් වෙනවා පංචස්කන්ධයක් පංචුපාදානස්කන්ධයක් ආදී වසේ මේ පච උපස් උපාදාානස්කන්දය හරි පංචස්කන්දය ගෙනන හරි කතා කරද්දි මේ විශේෂයෙන් එන වචනයත් තමයි මේ සංස්කාරස්කන්දය කියන එක මේ වචනේ සංස්කාර කියන වචනෙත් පින්වි විශේෂ අර්ථ තියෙනවා එක තැනකදී සංස්කාර කියයනවා හේතුව නිසා ඇති ව හේතුවසයෙන් හේතු නිසා ඇතිවන දේවල් සංස්කාර්ගේල කියයන දැ උදාහරණයක් කැටියට මේ ලෝකයේ නිර්වාණය හැරුණුකොට ඉතුරු සියලූම දේවල් සංස්කාරය ස්කන්දයෝොත් කියලා නොඩ අනිච්චාවත සංකාරා කියන තැන එතනති සඳහන් කරන්නේ සියලූම සංස්කාරයෝ අනිත්තයි කියලා කියන්නේ මේ හේතු නිස ඇතිවුණු සංස්කාර අනිත්තයි කියන එක තමයි ඒවගේම තව තවත් සංස්කාර කියන සංස්කාර කියන වචනය ය දෙෙන තැන් තියෙනවා උදාරණයක් හැඩියට තැන් කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර ඔයාදී වසය යදෙන තැනුත් තියෙනවා ඊට පස්සේආයමත් කර්මයට සංස්කාර කිය වසයෙන් ඉය දෙැන තැන් තියෙනවා තවත් එක තැනක් තියෙනවා මටඒ වචනයක පාරට මතක් වෙන්නේ නෑ ඉතිං මෙතනද සංස්කාර කියල කියන වචනයෙන් කියවෙන්නේ පින් පව් කියනදී තමයි සරලවම කියනවම් මෙතැනැති සංස්කාරකයන වචනය තේරුම තමන්ගේ හේතු ධර්මයන් සිද්ධ කටයුතු පලධර්ම සකස්කරනෙහෙයින් සංස්කාරයෝයයි කියනු ලැබේ මෙතැනැති පින්වද මේ චිත්ත විභාගේයේදී සංස්කාර කියයන වචයනයෙන් විශේෂයම කියන්නේ අපි හිත මම එකක උදාහරණයගින් විස්තර කරන්න දැම් පෙන්වදදි හිතද මොකක් හරි කාර්රයක් කිරීමක් සම්බන්ධයෙන් නායකයෙක් ඉන්නවා. අපි හිතමුකෝ පන්තිනායකක් කියලා එතකොට පන්තිනායකයා දැ එතන ඉන්න අනිත් පන්තියේ ඉතුු ලමුන් සමඟ යම් කිසි කාරයක් කරන්නඩයදී ඒන්තිනාය ඉතුරු ලමුන්ව ඒ කාරණය සඳහා යොදවමින් තමුණුත් ඒ කාරණය කරනවා. එතකොට එතනති කරන්නේ අනිත් කට්ටියව යොදවනවා තමුණුත් ඒකාරණය කරවනවා එතකොට අන්නේ ඒ වගේ හැකියාවක් තියෙනවා අපි ඉදිරියේදි කතා කරනවා මෙ චේතනාව කියෙන චෛතසිකයක්ත් තියෙනවා මේ චේතනාව කියන චෛතිසිකයෙන් කරන්නේ තමුණුත් ඒකාරණය කරන ගමම අනිත්තවත් ඒකාරණය යොදවනවා අනි චෛතිසිකත් සිත්තත් ඒ කාරණය යොදවන එතකොට මේ චේතනාව කියන දෙන් කරන්නේ යම් කිසි දෙයක් මෙහේවීම හෙමනැත්තන් ෆස් කිරීම ඒක තමයි සංස්කාරය කියලා කියන්න මං හිතන මේ උදාහරණය තේරෙන ඇති කියලා එතකොට තමන්ගේ හේතුධර්මයන් සිද්ධ කටයුතු පළධර්ම සකස් කරන හෙයිනේ ැන්නේ හේතුධර්මයන් එක්ක ඊට අදාළ පළධර්මයන් සකස් කරන හෙයින් සංස්කාරයෝ කියලා කියනවා. එතකොට පින් අදි දැන් අප අ කලින් කදාකරපු බදාහරණය කියනවනන් පන්තිනායකය තමුණුත් කටයුත්ති යෙදෙමින්ම අනිත් කට්යවත් ඒ කයු යෙදනොකොට එතන තියවනවා රැස්කිරීම් සුභාවයක් මේ කටය මේ යෙදවීම් සුභාවයක් තියෙනවා. එතකොට ඒ රැස්කිරීම් තමයි මේක ලක්ෂණ කොට තියෙන්න මේ සංස්කාර කියන ධර්මතාවේ එතකොට මෙතන කුත්තය හැටියට දැක්වන්න මේ ක්්‍රස් කොට ගැනීම් කියන වචනයමයි මෙතැනද අපිෂු පොඩ්ඩක් මේදේ වෙන සොක්ද කියන ගැන දැන පොඩ්ඩ අවබෝධ කිරීමට උත්සාහ කරයි වට මේක්ම වචන හැටියට තමයි සදකීම සහන් වෙන්නේ මේක තමයි ූලාශ්‍රය ඉති මේ පන්නවතුන් තා පොඩ පුුවල්න් එකැන කිය වෙනම් විදිියත් තියෙනවද කියන වෙන පොඩ්ඩක් තවතුරටත් කියේවලා අවබෝධ කරගන්න උත්සා කරන්න රැස්කිරීමේ ලක්ෂණ ඇත්ත එක්රක්සෝට ගැනීමම් පුෘතකොට ඇත්තා හා කියල දයන එක තමයි මේ සංස්කාරස්කන්දේ හැමනැත්තම් මේ මොකක්හරිදයක් කරන්ඩ යද්දී ඒක ඇතිවෙන චේතනා ශක්තියගන එක තියෙන ස්වභාවේ තමයි මේ ලක්ෂණය සහ මේ කෘප්තිය පින්නද මේක වැටහෙන්නේෙ කොහොමද මේක තියෙනවා නික ව්‍යාපාරවත් බව ව්‍යාපාරය කියනෙද අප දන්නවන්ද අපි ොකර ්‍යාපාරයක් කරනවා කියල ගන්නේ ඒක 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 යමක් මෙහේවනවා ඒක යමක් කරවනවා එතකොට ඒ ව්‍යාපාරවත් බවක් ඒක වැටහෙනවා යමක් කෙරවෙන බවක් ඒක වැටහෙනවා එතකොට ඒක තමයි මේ සංස්කාරස්කන්දයේ තියෙන ස්වභාවය එතකොට මේක ඇත්තට මේකට ආසන්න කාරණය වෙන්නේ මේ අවශේෂ නාම ධර්ම එකැනෙ දැ මේ සංස්කාරය ඇරුණ හම චේතනාව ඇරුණහම ඊට අමතරව තියෙන නාවධර්මයි චේතනාවට අමතරව තියන චෛතිසිකසා චේතනාවට අමතරව තියෙන චිත්තේ කියන ධර්මම තමයි මේකට අසන්න කාරණය වෙන්නේ ඉතින් ද මෙතනදි මේ සංස්කාර ස්කන්දය ලක්ෂන රස පච්චුපට්ටන කියන සඳහනක් කිරාත් මේක මෙතනිදි වැඩිය ගොඩක් අවබෝධ නොවනත් කමන් නැහැ ි පස්සෙ මේ ගැන ේතනාවයට විශේෂ සඳහන් කරන නිසා එවනට දැනට මෙතනද සමහරවිට මේ පින්නතුන් බොහෝ වෙලාට අහලා ඇති මේ බුදුරජාණන් වහන්සේ මේ චේතනං අහම් භික්වේ කියලා කියල තියෙනවා කියලා චේතනාවම තමයි කර්මය වෙන්නේ කියලා කියලා තියෙනවා කියලා මේ පින්නතුන් සමහරවිට අහල ඇති ඉකින් පින්වති මේ වෙනස් විදිහට කියනවනම් ඇත මේ සංස්කර්ස්කන්ධය කියලා කියන්නේ අපි පංචස්කන්දය මොකක්ද කියලකකොත් පංචස්කන්දය කියලා කියන රූපස්කන්දය වේදනාස්කන්ද සංඥාස්කන්දය සංස්කාරස්කන්දේ විඤ්ඥානස්කන්දය කියන එක තමයි මෙතන ඉතාම නිවරදි මෙතන සංස්කාරස්කන්දය කියන්න මොකක්ද කියලගකොත් වේදනාව සහ සංඥාව ඇර චේතනාව ප්‍රමුඛ තව චිත්ත පනහත්තියෙනවා චෛතිසික පනහත්තියනවා චෛතිසික පනහට තමයි සංස්කාරස්කන්දය කියලා ගැන චේතනාව ඇතුළුව ඉතිං චේතනාව මෙතනද විශේෂයෙන් බලපානවා එතකොට චේතනාව විශේෂයෙන් හවා දක්වොන චේතනාව ප්‍රමුඛ කියලා එතකොට ඒකට තමයි සංස්කාරස්කන්දය කියලා කියන්නේ ඉදි මේගන තවදුරට තිදිරයේ දී චෛතිසි කියැන කතා කරදි තවත් අප සඳහන් කරන්න උත්සාහ කරන්නන් දැනට මේ තියෙන කියල තියෙන දේත් එක්ක මීට වඩා විස්තට කිරීමට පොඩ්ඩක් අපහසුයි මොකද චෛතිසික ගැන තවදුරට ගොඩක් කතා කරලා නැති නිසා යමට සරලෝම කියනවනං ඇත්තටම මෙතන සංස්කාරස්කන්දය කියලා කියන්නේ ඒ එක්්‍රැස් කිරීම් සුභාවයක් දක්වන චේතනාව කියන චෛතිසකය මඟින් ඇති කරම් දෙයත් තමයි එකොට මේ අපි කරන ඕනෑම හිතක පින්වන්නේ මේ චේතනාව කියන ශක්තිය තියනවා එතකොට මේ හිතක මේ චේතනාව කියන ශක්තිය තියෙන නිසා මේ චේතනාවෙන් කරන්ඩ පුළුවන් දේවල් තියනවා ඒ දේවල් අනුව මේ හිතත් ඒවිදිහටම වර්ගී කරණය කරන්න පුුවන්ගෙනවා මොකට හැම හිතකම අනිවාර්වෙන් චෛතිසික තියෙනවාන සමවෙඩ හැමසිතුම අනිවාරෙන් චේතනාව තියෙනවනම් චේතනාවෙන් කරන්්ඩ පුළුවන් දේවල් අනුව මේ හිත වර්ගී කරණය වෙනවා එතකොට ඒක නිසා මේ හිත තුන් විදිකට වර්ගී කරණය වෙනවා මේ චේතනාව කුසලවෙදි කුසල හිතක් හැටියට වර්ග කරණය වෙනවා මේ චේතනාව අකුසලවෙදි අ කුසල හිතක් හැටියට වර්ගී කරණය වෙනවා අමතරවපින් අදදි මේ චේතනාව කුසල හෝ අකුසල නෝන අවස්ථාවත් තියෙනවා ඒකටගන අව්‍යකෘත අවස්ථාවගේලායි අව්‍යාකෘත වසෙනුත් මේ හිත වර්ගී කරණ වෙනවා තෝට මේක තමයි විශේෂයෙන් මේ වචන තුන ගැන විතරක් දැනට දැනගඩ සංස්කාරස්කන්දය ගැන දැනට විශේෂෙන් අවෝධ නවන අප මෙද මේ කුසලය අකුසලේ සහාභ්‍යාකෘතිේ ගැන ගැන පොඩ්ඩක් යිට් සඳහන් කිරීමක් සඳහන් කරේ දැ පින් අද මේ කුසලේ කියන්න මොකක්ද කියලා අපි හැමෝ දන්න පිින් කියලා කියනවා කුසල් කියලා කියනවා ඉතින් වච්චන දෙකගැන පොඩ්ඩක් මෙතනදි බොහෝ ආන්දෝලනයට පත්වෙලා තියන වචචනයක් නිසා සඳහන් කරේ මේ කුසලේ කියල කියන්න පින්වන්නේ දන් අපි එදා කතා කරා මේ හිත සම්බන්ධයෙන් යාථාව සරස ලක්ෂණ කියලා සමරිට මේ පින්නතුන්ට මතක ඇති ඇත්ත වසේෙන්ම ඒ හිතේ තියෙන ස්වභාව ලක්ෂණ අනුව බුදුරජාණන් වහන්සේ හිතට නම් හයක් දීලා තියෙනවාගේල අපි කතා කර විඤ්ඥානම් මනෝයාදිවසයෙන් කතා කරා මතක ඇති ඒ වගේම පන්න අද මේ කුසලය කියන වචනයට ුදුරජාණන් වහසේ නම් දෙකක්තිීලද තවදුරටත් නම් තියෙනවද කියලා අපි දන්නේ අ අවම වසයෙන් මේනම් දෙක තියනවා දෙක තමයි මේ විශේෂයන්නේ දැන්කාල සඳහන් කරන්නේ මේ එකත් තමයි මේ කුසලේ කියනකට එක තිය නම එක යාතාව සර ලක්ෂණ ඇත් තමයි මේ කුසලේ කියන වචනය පාවිච්චි කරනවා උච්චිතේ පාපදම් මේ සලේති චලේති කම්පේති විද්ධන් සේතීති කුසලන් කියලා මේ වචනයෙන් සඳහන් වෙන්නේ මේ වචනය තේරුම තමයි පින්වන්නේ ලාමකු පාපධර්මයන් සොලවා දමන කම්පාකරවන විනාස කරවන අර්ථයෙන් මේකට කුසල කියලා කියලා මේක එකක් එක අර්ථයන් ඊට පස්ස පින්නන්නේ මේ මේකටම තවත් වචනයක් තියෙනවා පුනාතීති පුුණ්ඥන් කියලා ඒකද පිනති විශේෂයෙන් කියන්නේ හිත පවිත්‍ර කරනර්ථයෙන් පින කියලා කියන. එතකොට මොකක්ද මේ කුසලේ කියලා කියන්නේ කුසලේ කියලා කියන්නේ ලාමකදර්ම සොලවන කම්පා කරවන අර්ථයෙන් තමයි කුසල කියලා කියන්නේ හිත පවිත්‍ර කරනනා අර්ථයෙන් පින කියලා කියනවා. එතකොට යම් කිසි පුද්ගලේගේ හිතක පිනක් ඇතිවෙනවනම් කුසලයක් ඇතිවෙනවනම් ඒ පිනෙන් හරි කුසලය හරි හිත පවිත්‍රත්වෙනවා ලාමකූ පාපධර්මයන් සොලවලදානවා කම්පාකරවලදාන විනාශකරවලදාන ඉති ඒක නිසා පින්නන්නේ පැදිලියම තේරුම්ගන්ඩ මේ පිනහා කුසලේ කියන්නේ සම්පූර්ණයෙන් සමාන අර්ථතිය තේරුමක් පින එකකි කුසලය අනිකකි කියලා මේ දවසල විශයාල වසයෙන් සාකච්ඡා තියෙනවා ඊට අමතරව ලිපි තියෙනවා පොඩ්ඩ කන්තර්ජාලය තුළ ගිහිල්ල බැලුවනම් මේ පිණසා කුසලේ එකක්ද දෙකක්ද කියලා ප්‍රශ්නය සොයාබලලා ඕන තරං තියෙනවා ලිපි හවා ගන්න පින හා කුසලේක ඇන දෙකක් කියලා ඒ එක සම්පූර්ණ වැරදි අදහසා ඉදිරියේදිත් ඒක ඔප්පු කරලා පෙන්න්නන් පුළුවන් බුදුදහම මේ කුසලේ කුසල සිට් කියැන කතා කරදදි ම නවතත් සඳහන් කරන්න පිනසා කුසලේක යන්න පිවත්න්නේ එක මාර්ථය මේ මෙතර තියෙනවා දක්වල තියන YouTubeු චැනැල් එක චැනැල් එක තියන තර වීඩියෝ එක මේ මේ නවගන අරියදම්ම ස්වාමීන් වහන්සේගේ එක්තරා දේශනාවක් මේකත් පසු ආසන්න මේක මේ මූලාස්ශ්‍ර කැඩිට දවන් එතකොට ඊළඟට අපිට කතා කරන්න තියන්නේ මේ අකුසලේ සම්බන්ධයෙන් එතකොට දැ මේ කුසලේට විරුද්ධ දේ තමයි අකුසලය යමකුගේ සන්තානයේ ඇති වුණොත් ඒක අනාගතයේේදේ ඔහුට අනිෂ්ඨ විපාක ඇතිකරවන හේතුවෙන් තමයි අකුසල සිතක් කියල කියන්නේ කට පින් අද මේ කුසල සහ කුසලේ කාන්ත වශයෙන්ම තියෙනවා මේ ගැන ඉතාම හොඳට තේරෙනවා ඉදිරයේදී සාකච්ා කරග අදදිී සමාරවිතනවා කුසලේ නැහැ කුසලේ නැහැ ඉපදීවක්කායි නෑ යා ඉප දෙන්නේ නැහැ ඇතන පින් වන්න අපිට මේවාගේ තර්ක විතර්ක බොහෝවෙලාවට බෞද්ධයන්තුළ නැතිවුනත් මේ අබෞද්ධයන්තුල මේ ගැන තියෙන්න්නේ ඇත්තට මේවා ගැන මේ තරම් ගැවරට දන්නේ නැති නිසාමයි ඒ ගැන ඉතාම සුන්දර ලෙස බුදුදහමේ ඉතාමත් විශ්තර ලෙසත් සඳහන් වෙනවා. ඊළඟ ධර්මතාාවේ තමයි මේ අභ්‍යාකෘත ධර්මය කියලා ගැන්නේ තකොට කුසල හෝ අකුසල හෝ නොවන අ්‍යාකෘ සිට් කියලා කියනවා එතකොට මේ වගේ සිත් වර්ග දෙකක් තියෙනවා එකක් තමයි විපාක හිතත් අනිත් එක ක්‍රියා කියලා මේ ආකාර දෙකක් වෙනවා දොකට මේ අභ්‍යාකෘත කියන එක අයිමත් විපාකසාක්‍රියා කියල දෙහෙකට බෙදෙනවා ඉදි මෙච්චර වෙලා අපි සාකච්ඡා කරපුයකහොඩ්ඩක් අවබෝධ වෙයි කියල හිතපු නිසා මේ අපිට තේරෙන මට්ටමින් මේ උපඩි උදාහරණයක් සාකච්ඡා කරන්න බලාපොරොත් වනා මේක මේ පැදිිම තේරුම් ගඩක මේ අපිට තේරෙන මට මේ මගේ පෞද්ගලක උදාහරණයක් නිසක් මේක ්‍රපිටක උදාහරයක්ට නෙමයි එල නිසා එක වරදව තේරු ගන්්පා මේ අනිත්තක මේ උදාහරණයක් එක්ක සම්පූර්ණයෙන්ම මේ කියනද ගලපන්ඩය අන්න්නත් එපා සමහර විට මේ අපිට තියෙන ප්‍රඥාවත එක්ක මේවාගේ ගැම්පුරු දෙවල් කියෙනනඇද අපිට වැරදිීම හැකාව ඉතාම වැරදි වැඩි නිසා ඉති මේ දැනට මේ සම්බන්ධතාව ගැන මූලික අවබෝධයක් ගැනීම සම්බන්ධයෙන් පමණක් මේ උදාහරණය අපි මේ කියන්න බලන්න දැම්පින් වවත්න් දැම් මේ හිතන්න දැ මේ උදාහරණයේ දී මේ දැක්වෙන්නේ මේ එක්තරා දැක්වෙන ආකාරයේ හැඩයක් කියලා හිතන්න දැ අප හිතමමුකො මේ එක්තරා තලයක් මත තියෙන කඳු කන්දා ඊට පස්ස පල්ලම ඊට පසේ ආයමත් අයමත් තැනිි තලාබිමක් අයමත් කන්දක් අයමත් පල්ලමක් වාසේ වසෙන් මෙහෙම තියෙනවනම් පින්වන්නේ අපිතමුදැ මේ රෝධයක් තියෙනවා මේ රෝධය මේ කන්දට තල්ලු කරගෙන යන්න ඕන උඩට එතකොට මේ රෝධය කන්දට තල්ලු කරගන උඩට යද්දී අපිට ඕන ජවයක් එතකොට මේ රෝධය එක්තරා ජවයක් යොදමින් තමයි කන්ද උඩට තල්ලු කරඩ වෙන්නේ එතකොට මේ ජවයයොදමින් මෙතන්ට ප්‍රෝදය තල්ලු කරගත්තට පස්සේ එතකොට පින්නත්නි දැ මෙන්න මේ සීමාව තුළදී අනිවාර්රයම ජවයක් තියෙනවා ඒ ආකාරය තමයි යම් කිසි මෙහේවීමකින් අපි අති වෙන්න මුලදීම මෙහේවකින් තමයි මේ ප ජවයක් යොදල මෙතැන්ට අරගෙනයවා ඉම්පසුව පින්න්න්දී මේ රෝධය අපිට මෙතනින් අතාරින්න්ඩ පුළුවන් මේ අතාරිද්දි මේ රෝධය මෙහෙම මේ පැත්තට පල්ලම දෙසට තල්ලු වේ ගනය නවා එතකොට පින්න්නත්ම මේ ජවේගෙනස් කතා කරනවා නම් තැ මෙත ප්‍රතුපාට ඊ තලින් දැක්වෙන ජවේගන මෙතැනෙදි කතා කරනවා නම් එවැනි ජවයක් නැහැ අපි කිසිම ජවයක් මේ රෝධයෙන් මත මේ අවස්ථාවදී යොදන්නේ නැහැ මේ පල්ලමීද එ අවස්ථදි කිසිම ජවයක් යොදන්නේ නැහැ එතකොටේ ජවය සම්බන්ධයෙන් කතා කරනවා නම් ඒ ජවේ ඒ අවස්ථාවේද අවශ්‍ය නැහැ කොහොමත්ව උගමනා නැහැ ඒක නිසා එතනට අපිට වචනය පාවිච්ච කරන්න පුුවන් ජවය සම්බන්ධය ජවේ ඒ වෙලා විදි ශාන්තයි ජවයක් අවශ්‍ය නැති නිසා හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ මේ රෝධය සාන්තගේෙන් ඒ රෝධය මේ කන්ද කොයිතනන් දස ඒ තරම්ම වේගයකින් මේ රෝධය පහලට ඒ ප්‍රබලත්වය මේ නවා එකකැන් අපි මෙතනද ොදන ජවය ඉතාම ප්‍රබලනං මේ රෝධය ඉතාම වේගෙන් පහළටේනවා හැබැයි එතන ජවය සම්බන්ධය කිසිම ජවයක් යොදන්ඩ ඕ ජවේ සාන්ත්‍ර ට ඒ තමයි මේ රෝදී ඉහ උඩට අරගෙනයෑම සහ පහලට ඒදී ඉහලටාගෙනෑමේදී ජවයක් ෝන පහලටදී ජවය අවශ්‍ය නැහැ හැබැයි ඒකින් කියවෙන්නේ නැහැ රෝධය හිමීටන වගේල කොච්චරට උඩට ද රෝධය අරංගයන්නේ ඒ තරම්ම රෞද්‍ර විදිහයට පෝදය පහලටේනවා. ඊට පස්ස පින්න්නදී අප ඒද එතනින් නවත්තම ට පස්සේ මේ වගේ තැනිි තලාබිමකද අපි මෙම රෝධයක් තල්ලු කරගන යනවාන දැ මෙතනද මේ උදාහරණ්‍යය අතිාාවනය කරලා හින් ෙප දම් රෝදේ මෙතනින් තල්ලු කපු හම එක දිගටම තල්ලු ගෙන යවාන කියලා එහෙම දෙයක් ගෙන නෙමේ අපි මෙතින් සඳහන් කරන්නේ අපි නව දැ මේ රෝදේ තල්ලු කරන්නම් ඒ රෝදේ මේ වගේ එකතු වෙන බවක් නැහැ ඒ රෝදේ තල්ලු කරනන්න කොයි ප්‍රමාණයක්ද ප්‍රමාණයක් අල් වෙලා එතන තියර. ප්‍රමාණය කොචරද තල්ලු කරන්න ඒ ප්‍රමාණයක් තල්ලු වෙලා එතනම තියවා ඔයාදීවසෙන් මෙතන තියන්නේ කාර්ය කිරීම් ස්වභාවයක් විතරයි ඒකේ අර කලින් කදහ කරාවගේ ජවයක් හෝ ඒ ජවය මුදාහරණ බවක් හෝ ශාන්ත බවක් හෝ ඒ ගැන කතාකිරීම අවශ්‍ය නැහැ ොකද මෙතනදි කිසි දෙයක් ඇක්ැස් වෙන්නේ හෝ එක්්‍රැස් වෙන ස්වභාවයක් ඇතිවන්නේ නැ ොි පිදි මේ මේ රෝධය සම්බන්ධයෙන් කතා කරපු උදාහරණය තමයි ඉතින් පින්නත්න මේ කුසල අකුසල සහ අව්‍යාපෘත කියනදේ මෙන්න මේ වගේ සඳහන් කිරීම බුදු දහමේ තියෙනවා කුසලේසා අකුසලය යමක් කිරීමේදී චේතනාවකින් තමයි කරන්න කුසලය කරන්නේ චේතනාවකින් අකුසලය කරන්නේ චේතනාවකින් හැබැයි මේ කුසලේ සහ අකුසලය කරන හැම චේතනාවකම ආයම විපාක දීමේ හැකියාවක් තියෙනවා. ඒ විපාක දීම ඉතාම ශාන්තයි ඒ විපාක දෙන අවස්ථාවේදී චේතනාව ප දෙනවා හැබැයි ඒ චේතනා විතාම ශාන්තයි. ඒ වනාට එතනදී විශේෂයෙන් කාරයයක් එක්්‍රැස් කිරීම් ස්වභාවයක් කෙරෙනවා එවුනට ආයෙමත් මේක්ැස් කිරීම් ස්වභාවයක් කියලා කියන්නේ මෙතැනද මේ චෛතිසික ක්රැස් වෙනවා එවුට ඒ ශන්ත ස්භාවෙන් තමයි එක්ැස් වෙලා ඒ හිත ඉප දෙන්නේ ඊට පස පින් අදි මේ ක්‍රියා කියල කියන්නේ මේ අකුසලත් නෑ කුසලත් නොවන විපාකත් නොවන තවත් විශේෂ ස්වභාාවයක් තියෙනවා හෙමත් ඉපදින සිත් ස්වභාවයක්ත් තියෙනවා මේ ක්‍රියාසිත් තමයි සැමවෙලාවම රහතුන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට පමණයි පමණයිකිවොත් වැරදි විශේෂයෙන් මේ ක්‍රා සිත්්තිිපදෙනවා රහතුන් වහන්සේලාට පස බුදුරජාණන් වහන්සේලාට සහ සම්බ සම්බුදුරජාණන් වහන්සේලාට මේ ක්‍රියාසිත් ්‍රාශියක් තියෙනවා ඒ ක්‍රියාසිත්වනින් ලෞකික අපි වගේයට ඇතිවෙන්න ඇත්තටම ක්‍රියාසිත් දෙකයි මනොදවා වර්ජන සිතක් සහ පංචාවර්ධන සිතක් කියල ක්‍රියාසිද දෙකත් යෙනවා ඒ ක්‍රියාසිද් දෙක හැරුණු කොට ඉතුරු සියලූම ක්‍රියාසිත් ඇතිවෙන්නේ මේ අපි කලින් සඳහන් කරපු රාතුන් වහන්සේලාටමසේ බුදුරජාණන් වහන්සේලාට ස ස සම්දුරජාණන්සේලාට පමණුවවා ඉතින් මේකතමයි පින් නන්දි මේ කුසලා අකුසල විපාග ක්‍රියා කියන දේ ගැන මේ දැනට මේ අවබෝධය ඇතිවේ කියලාි බලාපොරොත්තුවෙනවා මොකද පින්ලන්දි මේ වච්චන සහ සිත් අතර ඉතාම ළඟ සම්බන්ධතාාව ඇතියෙන එකක් නැතුව අනික විස්තර කරන්න හරි අමාරුුව ඉතින් මෙතනද මේ දැනට මේ වන දැනට මතකතියාගෙනඉන්න ඒ ගැන හිත ස්තර කරද්දි අපි විසින් අදහස් කරනවා මේක සසංස්කාරිකද අංස්කාරිකද ගැල විස්තර කරනවා. ඒක කුසලද කුසලද විපාකද කියල විස්තර කරන්න අව්‍යාකෘතද යාදි වසයෙන් විස්තර කරන්නන්. ක්‍රියාද ඒ සහේතුකොද හේතුකොද මෙයාදි වසයෙන් අපි විස්තර කරන්න දැනට මේක මේ මුලදීම වචන ගැෙන හැඳින්වීමක් විතරක් කියල හිතාගන පිඉදිරියට සාකච්ඡා කරගනයමු. එතකොට මේ ගැන සඳහන් කරපු මෙත්තර සඳහකරපු දේවලින් අපිට මේ විශේෂ මේ චිත්‍යයාගේ ප්‍රබේධ ගැ සඳහන් කරන්දි. කණින් සඳංගරා වගේ චිත්තේ කුසලා කුසල අව්‍යාකුත වසයෙන් තුංආකාරයක්ත් තියෙනවා ඊට අමතර මේ අව්‍යාකෘතයක දෙකට බෙනෙන නිසා විපාකසා ක්‍රියාාවසේ චිත්තේ කුසලා කුසල විපාග ක්‍රියාවසයෙන් සිව් ආකාරයක්ත් තියෙනබවා සඳහන් කරන්න ඕ කවදම අවසාහන වසයෙන් මේ හිත තවත් බෙදෙන ආකාරයක් ඉතිං සිත බෙදෙන කාර මෙ පමණුමයි කිය අපිට අනිවාරයෙන් කියන්න බෑ ීට අමතරවත් තම බෙදෙන ආකාර තියෙන් පුළුවන් මේසාකච්චාවාරයේදී අපිට අවශ්‍ය ඊළඟ ආකාරය තමයි හිත භූමි වශයෙන් ආකාර හතුරකට බදෙන පෙන්නද ොක්ද මේ බභූමි තර කියලා කියන්නේ මෙතැනදිත් මේ පොඩි සඳහන කිරීමක් විතරයි කරන්නේ අප දියේද මේ භූමිගැන ඉතා දීර් කල සාකච්චා කරනවා කොහෙද වතියෙන්නේ ඊට පස්සේ වගේ වස කොච්චරද කවුදේවගේඉන්නේ හිත්වල ඒ භූමිවල ඉපදන හිත්ත කොච්චරදයෙනවදඔ ආධවශයෙන් සාකච්චා කරවා දැනට මේ භූමි කියන්න මොකද කෙල එක ගැන විතරක් කතා කරමු ඉතින් පින් අද මේ භූමි කියලා කියන්නේ භූමිතියනවා හතරක් කාමාචර භූමිය රූපාචර භූමිය අරූපා වචර භූමිය සහ ලෝකෝත්තර භූමියය කියලා ඉතිං ඇත්තටම මේ කියන භූමි හතරෙන් කාමාාවචර භූමයේ රූපා වචර භූමය සහ අරූපාාවචර භූමය විතරයි සත්වයන් ඉන්නේ මෙතන ලෝකෝත්තර භූමයෙක්ට ඇත්තටම ලෝකෝත්තර භූමය කලා තියෙන භූමයක් නෑ ඒ ලෝකෝත්තර භූමිය කියලා කියන්නේ එක්තරා සිත් ප්‍රමාණයක් මේ ලෝකෙන්ට අදාල නැතුව වන්න පමණක් කවබෝධ කරගන ඉපදෙනවා ඒ සිත් ගුණු කර තමයි මේ ලෝකෝතර භූමිය කියලා කියන්න එහමනතු ෝකෝතර භූමි කියල වෙන භූමයක් නෑ तोට සතුන් හැම්වෙලාෑම මේ උපදෙන්නේ ීවත්වෙන්නේ මැරෙන්න්නේ මේ කාවා වචරභූමේ රූපාවචර භූමේ සහ රූප වචර භූමේ පමණයි එතුකන් පිද මේ භූම ලෝකෝතර භූමිය කියන්න භූමයක් න මේ කියලා අපි සඳහන් තරා මේ ලෝකෝතර භූම හැරුණොකොට බූමි තියෙනවා තිස් එක ඒකටගෙන තිස් එක් තලය කියලා තිස්සෙක් තලයේ තියන්නේ පහලින්ම තියෙන්නේ කාමාවචර භූමිය කොළහා ඊට පස්සෙ තියන්නේ රූපාවචර භූමි දාසය ඊට පස්සේ තියන්නේ අරූපාවචර භූමි හතරයි ඉති මේ කාමවචර භූමය කොළහ කියලා කියන්නේ මොකක්ද කියලා අපි සඳහන් කරනවාන මේ කාම සුගති භූමි කාමවචර භූමි ත කාමාාවචර කියල කියන්න පින් නති මේ කාම කාමයට බර සතුන් ජීවත්වයෙනවා කියන එක ඇතට මේ කාමාාවචර භූන් වෙලති ඉන්න සතුන්ට ඇස කන්න නාසේ දිව ශරීරේකයන පංචීන්දය සහ මනස කොහමත් තියෙනවා මේ ඒවාගෙන් ඒක අරමුණු දැඩි ලෙස ගනිමින් විශේෂයෙන් ඒවාගේ තියෙන අරුණු ගනිමින් ජීවත්වයෙන සතුන් තමයි කාමාාවච්චර සත්වයන් කියල කියන්නේ ඉතින් කාමාාවච්චර ක ගත්තහම ඒ මේ සුගති සහ දුගති වසයෙන් දෙවිදිියකට බෙදෙනවා කාම වචර සුගති භූමි හතක් තියෙනවා ඒ හත තමයි දිව්‍යලෝක හයක් තියෙනවා මනුෂ්‍ය ලෝක එකක් තියෙනවා ඊට අමතරව අපාය භූමි හතරක් තියෙනවා ඉන්නම් පින්දඳක මේ සඳහන් කිරීමේ පහසු සඳහා අවබෝධකිරේ ගැනීම පහසු සඳහා මම මේ භූමි පහිටි විදි අනුව උඩට උඩට කියගෙන න්න දැම්පින්නද මේක මොකක් හරි භූමියයක් ඊට වඩා ශ්‍රේෂ්ඨ නං ඒ භූමය පිහිටන්නේ උඩින් ඒ භූමිය ඊට වඩා ශ්‍රේෂ්ට නැත්තං ඒ භූමය පිහිටන්නේ මේ පොලෝ තලේ යටට වෙඩ ැ එතකොට මේ අපි මනුෂ්‍ය අපි ඉන්න තැන දන්නවා අපි මේ ඉන්න පුතුය මතු පිට පොලෝ මතු පිට එතකොට මේ පොලොව මතු පිටම් පහල තමයි මේ නරකේ කියන දේ තියෙන්නේ පොළොව ඇතුළත කියර තමයි බුදු දහම සඳහන් වෙන්නේ එතො මේ පොළොව ඇතුළ ති ඉතාම ගැබුරුතැෙන තමයි අවිච කියනක තියන්නේ අවිචයට උඩින් මහා තාපය කියලා තියෙනවා මඊස් උඩින් තාපනය කියලා තියෙනවා ඊට උඩින් මහා රෞරව කියලා තියෙනවා ඉට උඩින් රෞරවේ කියලා ඊට උඩින් සංගාතය කියලා ඊට උඩින් කාල සූත්‍රයේ කියලා ඊට උඩින් සංජිවේ කියලා වා එතකොට දැන් පෘතුී මට්ටම ඉදලගත්තෝත් පෘතුී මටමට ලඟින්ම පහලින් තියන්නේ සංජීවය කියන අපය ඊට පහලින් තමයි කාලසූට්‍රය වාදවසෙන් නරකෑන් අටක් තියන ඊට අමතරපින් වත්ි දැ මේ පෘතුවය මතුපිට අපි දකිනවා තවත් නරක හතරක් තියෙනවා ඒකදී මේ පිළිවෙලට කියගෙන යනවනන් සාමාන්‍යයෙන් මනුෂ්‍යන්ට වඩා ප අඩු මට්ටමක තියෙන අපායි භූමේ තමයි අසුර නිකාය ඊටත් වඩා පින් අඩු සත්්‍යයන් ඉපදෙන භූමේ තමයි ප්‍රේත විශය. ඊටත් වඩා අඩු පින් තියෙන සතුන් ඉපදෙන භූමේ තමයි තිරිසන්න ඕනේ ඒතින් මේ අසුර නිකාය ප්‍රේත විශේෂ තිරිසන්න ඕනිි අපි මේ ඉන්න පුතුයේ මත ඒආදි වශීෙන් තියනට පුළුවන් අපි නිිදිේක ඉතාම අවස්ථාතිනවා තිරිසන් සතුන් වගේ ඉති අසුර යන් ප්‍රේතයනුත් මේ අපි පුතු ඇසුරු කොටගෙන ඉන්න බව සඳහන් වෙනවා ඉති මේක තමයි අපායභූමි හතර මේ සතුන් අනිවාරයෙන්ම අහේතුක කර්මයකින් අහිේතුක බවාංග සිතකින් තමයි තමය ගැන එචතර දන්නේ නෑ අහේතුක ප්‍රතිශන්දයක් තමයි ලබල තියෙන්නේ ඒයන්නේ කුසලවිපාකයකින් ඉපදනු සතුන් ඊට පසුව මේ කාවාමචර භූමය කොළහ ඊළඟට ඉන්න මේ මනු්‍ය භූමේ අපි ඉන්න මේ මනුෂ්‍යූමේ සහ දිව්‍යලෝක හයඉන්නේ අනිවාරයම කුස්සලවිපාක සිතකින් හෙමනැත්ටම් සහේතුක ප්‍රතිසන්දයකින් තමයි මේ සතුන් ඉන්නේ අපි මේ අහිතු කියන්නේ සහිත කියන්නේ කියළ පස්ස ිෂයෙන් මස්තරවයි ඉදි මේ මනුෂ්‍ය භූමය අපි දන්නවා හිට අපිට උඩින් තියවා දිව්‍යලෝක හයා ඒවා පිඩිවෙලින් කියනවා නම් අපිට උඩින්ම තියෙන්නේච චාතුර්ම හාරාජිකය ඊට උඩින් තාවතින්සේ කියලා තියෙනවා ඊටත් තුඩින් යාමය ඊටත් තුඩින් තුසිතේ ඊටත් තුඩින් නිර්මාණ රතිය ඊටත් තුනිින් පරනිම්මිත වශසවර්තිය කියගෙන දිව්‍ය ෝක යෙනවා එතකොට මේ උඩින්ම තියෙන කාමා වචර ලෝකයේ තමයි පරණින්මිත වශවර්තිය ඉටින් දැ මේ අපි බුදු දහමේ කතා කරන මාර දිව්‍ය පුත්‍රයා එකන බුදුරජාණන් වහන්සේ බුදුුවෙනවිට ඇවිල්ල කරදර කරන මාර දිව්‍ය පුත්තය ගැන්න මේ පරමණිත වසවර්තය ඉන්න දිවරාජය ඉතාම පුුණ්්‍ය මහිමයකින් ඉපදිච්චි විවරාජෙක් නමුත් ඒ තියන තමන්ගේ තියන අධික මානය ඒ වගේම සියලෝම ලෝකේ මායටතේ තියනවා කියන දැඩිව ගත්තු ග්‍රහණය කරගත්තුීම නිසා බුදුරජාණන් වහන්සේට බුදුවින අවස්ථාවේදී ඒට විරුද්ධ කටයුතු කරඩ තර විශාල පාපකර්මයක් කිරීමට තරම් යොමුවෙන්නේ මේ පරණිමිත වශවර්තීන මේ මාර දිව්‍යපුුත්ය තමයි ඉරිබින් අද මේක තමයි කාම වචර භූමි කොළ හා එතකොට මේ කාමවචර භූමේ කොල් හට උඩින් තියෙනවා රූපා වච්චර භූමි දාසය ො මේ ර පවචර භූමි දසයත් විශේෂයෙන් අපි පස්සේ සඳහන් කරනවා දැනට දැනගන්ඩ මේ රූප වචර භූමිවලට යන්නන්නේෙ හිත ඉතාම ජානමට්ටමට එන ආර්පනා මට්ටමට දියුණු කරගත්තු සතුන් සත් සත්තු සත්‍යයන් පමණයි ඉතින් උන්වහන්සේලා රූපාාවචර භූමි දාසයෙන් එහක ඒ ජාන මට්ටමානු ඉප දෙෙනවා ඉති වචන වශයෙන් කියනවනං මේ ෙ කලින් සඳහන් කරපු පරනිම්මිත වසවර්තිය කියන දිද්වලෝකයටට උඩින් තමයි පළවෙනි රූපාවචර බ්‍රහ්මලෝකයේ තියෙන්නේ බ්‍රහ්මලෝකයේ තියෙනවා එකම මට්ටම ූමි තුන තුනක් තියෙනවා බ්‍රහ්ම පාරිසජ්්‍යය බ්‍රහ්ම පුරෝහිතය මහා බ්‍රහ්මේ කියලා ප්‍රථම ජානභූමි තුනක් තියෙනවා භූමි තුන එකම මට්ටමේතිබුණට ඒ අරදයන් ත්‍රිකෝණක ආකාරයවදේ තුන්හටියකට තමයි තියෙනවාක් ෙසුඳන්නවෙන්නේ ඒ මටම රෝඩි යමත් දෘතික ජානභූමි තුනත් තියෙනවා පරිත්තාභය අපපමානභය ආබස්සරේ කියලා ඊටත් තුඩින් ආයමත් තියෙනවා තෘතිය අමන තුන්වැනි ජානය භූමි ටත් වඩා ජානී වැඩිපුර හිපොදවපු සත්වයන් ඉපදන තනක් පරිත්ත සුභය අපපමාන සුභය සුභකින්නිකය කියලා තියෙනවා ඊට තුළින් තමයි පින්වත් හතරවෙනි චතුරෘත්ය ජානභූමිය තියන්නේ ඇත්තට මේ චතුෘථ ධානභූමි වහපපලය අසංඥ සන්තය කියලා ජානභූමි දෙකක් තියෙනවා ඊට අමතර සුද්ධවාසය කියලා මේ ආර්යන් වහන්සේලා පමණක් ඉන්න ජානභූමි හතර පහක් තියෙනවා ඒක කියනවා අවීහය අතපපය සුදස්සය සුදස්සියය ත මේ අක නිට්ටේ ගෙනන එක තමයි මේ රූපාාවචර බ්‍රහ්ම ලෝකලෝ උඩිම්ම තියන බ්‍රහ්ම ලෝකය අක නිිට්ටේ ගැනේ ගැන කිසිම කෙනෙකුට කනිිෂ්ට වෙන්න නෑ හැමෝටම වල ජේෂ්ටයි කියන අක නිිට්ටේ ගන බ්‍රහම ලෝකේ තමා උඩිම්ම තියන රපචර බ්‍රහ්ම ලෝකය වෙන්නේ ඊටත් තුඩින් තියෙන පින්නත්න මේ අරූපාවච්චර බූමි හතරත් ො රා වචර භූමිත් මට උඩින් තියෙන පිළිවලට කියවා නං ආකාසානංචායතන භූමිය විඤ්ඥාණංචායතන භූමිය ආකංචංචායතන භූමිය සහ ඒටත් තුඩින්න් නේවසංඥා නාසංඥායතන භූමිය මේක භවාග්‍රයගිලත් කියනවා ඒ තමයි මේ තිස්සෙක් තලේ ඉතා මූඩිින් පිහිටි භූමිය වන්න තොකොට මේටික තමයි භූමියය ැටට සත්්‍යයන්ස ූමිතුුන හැට සඳහන්වෙන්නේ ඊට අමතර අවසාන වසයෙන් අ කලින් සඳහන් කරාවගේ ලෝකෝත්තර භූමිය කියලා තවත් හිත ඉප දෙෙන භූමි වසයෙන් සඳහන් කරට ඇත්තටම ලෝකෝත්තර භූමිය කියලා වෙනම භූමයක් නෑ මේ චිත්ත විභාගේදී ලෝකෝතර ධර්මයන්ටම තමයි ලෝකෝත්තර භූමේ කියලා කියන්නේ ඉති අ කලින් සඳහන් කරපුූ භූමිතුනට අයත් නැති ලෝකෝතර භූමේට අයත් සියලූම හි දෙන්නේ දැන් නිර්වාණය අවබෝධ කරවමින් ඉපදන හිටත් ඉප දෙන්නේ ඒවට මේ ලෝක ට අයිති හිත්නෙේ මොකොද නිර්වාණය ලක ටයිති නැති නිසා එතකොට මේ ලෝකොත්තර සිත් යනු පංචස්කන්ද සංකයාතය ලෝක ඉක්මවා පාත්නා නිර්වාණය අරමුණු කරම උපදවන උපදින ඒතනද සමහරිෙන්තා පදුුතාම දන්න ඇතුව ඇති මාර්ග සිත් සහ පලසිත් කියල සිත්් අටක් තියෙනවා දීර්ගෝෂයෙන් සතාන් කරනනංටොර පා විස්සක් තියෙනවා ති මේ හිත් එඉප දෙන්නේ මේ ලෝකෝත්තර භූමිය කියන හිත් එප දෙෙන බහම තමයි මේ භූමේගෙල සඳහන් කරන්න එතකොට මේක තමයි පින්වත්්‍ය අදදින මේ අපි සාකච්චා කරන විශේෂෙන් බලාපොත්තුවෙන්න එතකොට මේ චිත්තේ ප්‍රබේද වසය කොහොද මේ සිත ඉදිරයේඩි කතා කරගන යෑමේදී අපිට අවශ්‍ය වෙන්න කෙන නැවතත් පොඩ්ඩ සඳහන් කරනවාන හිත ප්‍රබේද වසිෙන් වර්ගය කරණය කරන්න පුළුවන් හයාකාරය එකටග අපි කතාකරා අරමුණු ගැනීම් වසය කාකාරයයි ඊට පස්සේ සහිීතුක සහ අහේතුක වසය ආකාර දෙකයි සහිේතුක කියලා ගැන හේතු තියෙනවා ලෝබදෝෂ මෝහා ලෝබදෝෂ අමෝහ තියෙනවා අහිතුක කියල ගැන හේතු නෑ කියන එක ඊට පස්සේ අසංස්කාරික සහ සසංස්කාරික වසය අයමත් හිත දෙවිදිියකටබිදන්න පුළුවන් අසංස්කාරික කියල ගැන්නේ කාගෙවත් මෙහෙවමක් තුව ඉපද ඉපේ ඉපදන ීත ප්‍රගුණ බාවවකින් ඉපදයන හිත සසංස්කාර්ග කියලා ගෑන්න මෙහේරුමක් ඇතු ඉපදයෙන හිත එතකට ආකාරයට යාකාරයට තාකාර දෙහකට බිදන්න පුළුවන් ඊට පස්සේ ආයමත් හිීත බෙදන්න පුළුවන් කුසල අකුසල අව්‍යාකෘත කියලා හිත බදන්න පුළුවන් ආකාරයක් තියෙනවා තුන් ආකාරයකට හමනත්තන් අයිම හිත හතර ආකාරයකට බිදන්න පුළුවන් කුසල අකුසල විපාක සහ ක්‍රියා හැටියට හතරාකාරයකට බෙදන්න පුළුවන් ඒමනැත්තං අයිමත් හිත බෙදන්න පුළුවන් භූමි වසයෙන් ලෞකික භූමය ඊටවස්සේ සමවෙන්න කාමාාවචර භූමිය රූපා වචර භූමය අරූපා වචරභූමය සහ ලෝකෝත්තර භූමය කියල භූමි වසයෙන් පෙදන්න පුළුවන් එතකොට මෙතැනදි මේ හිත මෙයාකාරයට බෙදීම මූලික කරගෙන තමයි ගැන භූමි වසෙල්ලෝ හිත බෙදෙන හැටේ මූලික් කරගෙන තමයි ඊළඟ දවසේඳං අපි සාකච්ඡාව ගොුණු කරන්න බලාපොරොත්තුවෙන්නේ හැටියට කතා කරද්දි ඒ ඒ අවස්ථාවලදේ හිත ඊට අමතරව නිත්වර්ගී කරණෑ ඇතේ මොනවොුණුගොලට ද යිතිවෙන්න්නේ කියෙනගෙන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මේක තමයි අද සාකච්ඡාවේ කතා කරන්න තිබුණු දේවල් වල අවසානය ඉති මොනහරි ප්‍රශ්න තිය නවන දැන් අපට සාකච්චා කරන්න පුළු තල්වන් සරලයි ඔව කියන්න ප්‍රශන ගොඩත් තියෙනවා එකතමයි පල ඉල්ලිමත්තිනවා අ කව්ද අප දුකාර චරම හදුරන්න මේ කව්ද චිසල්ල පෙන්න මතක්මක්ෙන ඔව නාවවිය අරිය දම්මාම යි පොඩ් මේකර ධන්න පුලන නක දවාවඒ හොඳ ප්‍රශ්යක් ම ගැන කියපු නිසාම පොඩ්ඩ සඳහන් කරන්න මම මේ අපි මේ කරන සියලූම සාකච්ඡා අපි අර එක්තර මෙතන හැබෝට පේ පේල නිසා මම එකත මේ මේ චැනල් එකේ තියනවා මේ සියලූම සාකච්ඡා මේ චැනල්ල එකේ තියනවා මේ චැනල් එක

අපි මටනම් පේනවා සමහටයි ප්‍රාත් මල්ලිට පේෙන් ඇතිකෙන මට හිතාගන්නදේ වුමන්න ම මේ ලිංකත් මෙතන ශයා කරන්නම් එතකොට එක කොහොමත් මම මෙතන ශයා කරන්නන් දැන්ටම මෙතනනි පොඩ මේ විස්තර විතරක් කියන්න මං එක සයා කරන්න එතන මෙතනලේ ඕනම වීඩියෝහකට ගිහාම මේ වීඩියෝ එකේ උදාහරකටට මෙතන තිික් කරලා මේ වීඩියෝකට ගියොතු මේ වීඩියෝ එකේ අපිතමු දැවදාහනකටින් තුවෙනකට ගියා කියලා එතොට මෙතැන මේ පහළ විස්තරයක් තියෙනවා මේ විස්තරය උඩින්ම තියෙනවා මේ ඩොකමට ලික් කියලා මේ ඩොකියමට් ලිංක්ගේ මේ හැමදාම කරන මේ එක පව පොයින්් එක මේ වෙනම ඩව්ලෝඩ කරගන්නපුළවා pdf කටට මම දාලා තියෙන්නේ මේ හ සියලූම සාකච්ඡාවල මේ pdf එක තියෙන හැම වීඩියෝ එක මේ වගේ මේ තියන ඔක්කොම ලිංක් ඔක්කොම තියනවා ඒ හැම සාකච්ඡාවක මේ ඩොකමන්ට් ලි එක මේ පහල ඉස්තරේ ඇස තියෙනවා හරි මීට අමතර මේ සාකච්ඡාවේ මේ මේ චැනල් එකේ ලිං එවන්නරි එකත් තමයි මේ අර දව්දාහර කලාිගත්ත මේ ලෝබ සිත කිය එක ඔවු ලෝබ සිත කියල කියන්නේ මේ ග්‍රහණය කරගන්න සිත ඕ අල්ලගන්න සිත කියලකීමක මේ දේශසිත කියන්නේඒ ප්‍රතික්ෂයප කරන සිත එතකොට මට දැනගන්න ඕනේ දේශසිිතයි අලෝභසිතය අතර වෙනස මොකක්ද කියලා දේශ සිතයි අලෝභ සිතයි අතර වෙනස ඒ දැන්ගලෝසි ගහය කර ගැනීම න අතයන් ගත්ව ප්‍රතික්ෂ කරනතය ගැට නර්තය කියන අර්තෙන් ගත්තාම දවශසිිත ප්‍රතිවිුද්යි එ අලෝභ සි කියක වනය වචනය අර්තෙන් ගත්තත්ගතාම් ප්‍රතිවිටුද්දයි එදි වෙනස මොකක්ද කියලා ඔවු දෙැම් මෙහෙමයි. ලෝබේ කියන එක සහ අලෝභය කියනක විස්තර කරදි කියන්නේ දැන් ලෝබේ කියනකර අපි කතින් කතා කරන්නේදැ එතකොට එතන ද අලෝබය කියන එක කියන්නේ කියන්නේ නෑ අරමුණ පතික්ෂේප කරනවා කියලද ඔතැනද අලෝබයකයනකින් විශේෂයෙන් බුදු දහමේ සඳහන් වෙන එක උදාහරණයක් තියෙනවා නෙළුම් පතක තියෙන දියබින්දුවක් වගේ කියලා නෙළුම් පතක තියෙන දියබින්දුවේ දී ඒ නෙලුම් පත දියබින්දුව තියෙන්ඩ දුන්නට දියබින්දුවේ ඇලෙන් එනැහැ ඒවුනට තියෙන්ඩ දෙනවා ඒක තමයි අලෝබේ ස්භාව ලෝබේ ස්වභාවේ ඇලෙන බව ඒ හරිට රිද්දකට වතුරු උරනවා වගේ ලෝබේ ඒ ඇලිල තමයි අරමුණු ගන්නේ අලෝබේ ඒක ඇරන්නේ නැතු අරමුණු ගන්නවා එවනට ප්‍රතික්ෂේප කරන්නේ පත්ත තා ඒත්ක මතා ප්‍රශ්නක් තිෙන එලාදි කිවවා මේ චෛතසික එකක් දෙකක් හෝ තුළක් කියලා මහි එකක් දෙක් පමල ඇතින්න පුලුවන් තුනක් ඇතිවන්නේ දියන්න ම තුනක් කියන්නේ ලෝ මොහ කියන මොහ්ටකල් මොහ කමට ඇතින් හින් දගත්ත ලෝබයයි දේශය දෙකමකට ඇතියන්නේ කියලා අදහසක් ඇ තුනක් වෙන්න දෙක කම ලෝබයි දේශයි දෙක මේකට ඇතිවෙන්නේ කියලා අදහසක් අරිම මෙතට පොඩක් ග ලතනසා කියන්න ලෝබයි දේශයි දෙකමකට ඇතිවෙන්න ඒ එක හරි පොල්ඩ මං එතග හරි මෙතැනදී දැම ලෝබ දවේශ මෝහ කියන මෙන්න මේ චෛතිසික තුන්න තියෙනවානේ. පේනවා දන්න ස්ක්‍රීන්නගැන පුුණේ නැතත් කමන්න හැ. මෙතන මේ ලෝබයයි දවේශය මෝහයයි කියන චෛතිසික තුන ඇතිවෙන්නේ අකුසල සිත්වල විතරයි. ඔ හරිද එතකොට? යම් කිසි අකුසල සිතක් ඇතිවෙනවා නං ඒ අකුසල සිත ඇතිවන්නේ අනි වායෙන්ම මෝහේ නිසා එතකොට මෝහයකින් තොර අකුසල සිතක් නම් නැහැ හරිද එතකොට මෝහේ පමණක් කියදෙන අවස්ථා තියෙනවා. එතකොට ඒක තමයි එක චෛතිසිකක් විතරක් කියදෙන්ට පුලුවන් අවස්ථාව හරිද හරි. ට අමතරව දැන් අපි කතා කරන්න මෝහෙෙන් තොරණං අකුසල සිතක් නෑ කියලා එතකොට දවේශ සිතක අනිවාරයම මෝහැයි දේශයි දෙකමේ දනවා ලෝබ සිතේ අනිවාරෙන්ම මෝහැයි ලෝබයි දෙකමේ දනවා එතකොට අකුසල සිතක යෙදෙන්ඩ බලුවන් එක්කෝ චෛතිසික එකක් මොකදද මෝහය එහෙමනැත්තන් චෛතිසික දෙකක් එක්කෝ ලෝබයි මෝහැයි එක්කෝ ලෝබැයි දේශයි තම අපකුසල සිතේරෙන් හැබ කුසල සිතේ අනිවාර්රෙන්ම සෑම කුසල සිතම අලෝබය අදවේශය කියන දෙක තින හැටියිට තමයි සඳහන් වෙන්.තරලා එතකොට සෑම කුසල සිතකම අලෝබ අදෝය තියවාවනම් ඒක දුහේතුක වෙනවා සමහර වෙලාට අලෝබය අදෝෂය අමූහයික තුන දුනාම එක ප්‍රහේතුක අත්ේවා ता करने त्मයි में इपास से तनदी पहदरी गरा में ससंकार्य आसंकार्य කියने के, के दी में आया मतरी चर् मेंने आया मुलिम पहद हटिया पास पह ह है प तेना मुलिम पहली कर फह है रगनाप पोप में खता कर में एकपार्ट एकपार्ट आ गशीली ना में हंगමකट සසංකාලක කියලා කිව්වා. එතකොට දැහෙම වැලුහම දැ අපි දුරුවක් ආවත් මදුර ඩක්ගාලක පාට තරහෙම්මර පම ඒක ලොකු පවක්වවා හරකෙක් අප හිමින්සිර හෙෙන අපි කියලා හරකාමාරම කියලා එහෙම ටික ටික මේ ය එක පොඩි පවක්යවා ඒ විස්තර ජන්නවා. ඒක හරි දැම්මම කියන කතාව. ඔව මම සමහර වෙල්ලාවට පාවිච්චි කරපු වචචන නිසා. කොයිවිදියට තේරුුණාද කියඩ ඒ සමරයට මගේ වච්චන භාවිතා කිරීම නිසා විච්චි දෝෂයක් වෙන්ඩ පුළුවන් හැබැයි එක කියපු කතාවනම් වැරදි ඒන්න දැ ඒ අවස්ථාවේදී කියන්න කියන්නේ ඒතනද පවිව පවපින ගොඩක්ම වෙනස්වෙන්න මේ අසංකාරික සහස සංස්කාරක වලඩ වඩා මදුරුවක් මරනවා ගේනක ෂණනයක් විතරයිවෙ නයකදී මදුරුවෙක් මරන්න පුලුවන් එක පාරක් ගැහව මදුරුව මැරුවවා එවනට හර ප ංගල එ ආවී ගැත්තෙක්න රි නෑ එතනදිරි මට දැන්තේරා මගවච්චන වල භාවිදීදී මොගහරයේවෙත්ති හැටි මේමයි එතනද කියන්නේ ප්‍රගුණ බවක් කියලා ප්‍රගුණ බවක් කියලා කියන අපි එකම අපි දැන් ඔය අවස්ථ සම්බන්ධ දෙවිදියක් නැතුව එකම කාරණයක් ගැන හිතමකු මෙහෙම දැන් අපි හිටමුූ අපි සමහරෙනට අහල තියෙනවාද සමහරයට බනිද්දී හරිද සමහර කෙනකුට බනිද්දී ඒ බැනපු එකට එසැනින් උත්තරයක් දෙඩ එසැනිින් වචන ගලපලා පරුස වචනයකින් බනින්ඩ සහර කෙනකුට පුළුවන්නේ තවත් සමහරය ඉන්නවා ඒයාට බැන්න හම ඒ වෙලාම වචනටිකු දල්ලපුගෙන බනින්ද බෑ මනුස්සියාට හනිද ඒ වනාට පස්සේ මනුස්සයට හිතෙනවා අපරාධ මේ වෙලාවට මෙහෙම කියල තිබුණු මට මේක කියන්න තිබුණන කියල පස්ස හිතෙනවා ඒම නැත්තං ඒක ගහින් තවකාට හැකිව්වා හම ඒ කියපුගෙනගෙනවා අපරාධ මෙහමකි වන මෙහම කියන්න තිබුණනි කියලා අර අනිත් පුද්ගලයටට කියනවා අ තකො එකම කාරණය සම්බන්ධයෙන් අර මුලදි කතා කරද්දි බැනපු ගමම්ම නැවතත් ඊටම සුදුසු පලිදි පරුෂ වචනයකින් නැවත බනින්න පුළුවන් කෙනාට ඒ බැනීම සම්බන්ධයෙන් ප්‍රගුණ බවක්තියන ම පු හ අන්නරි මනා පුහුණුවත් තියෙන උත්සාහ කිරවීමක් කරන්න ඕන්න ඒ ඒවිතත් ඒ හිත තමයි අසංස්කාරිකයිගන්න එතකොට මොකක් හරි දෙයක් නැවත නැවත කිරීමෙන් ඒ අසංස්කාරරික වඩ පුළො උදාහරණය කරින් අපිතමකෝ ඉතාම හොඳ මනුස්සයකිඉන්නවා ඔහු සුරාපානය කරන්නේ හරිද එතකොට මුලදී යාලුව කතා කරලර තමයි යන්න සුරාපානය කරන්න එතකොට එයාට මුලදී ඇතිවෙන්නේ සසංස්කාරිකසි යාල්වංග පෙරැත්ත කිරීමට නිසා තමයි යන්නේඒට හැබේ පස්සේ පස්සේ ඒකට ගිහිල්ල බහෝම යොමුුණට පස්සේ ඒම කවුරුත් කියන්න ඕනිත් නැහැ තමම්ම ක උත්සාහවන්ත කිරීමක් නැතුව ඉතාම පුරුදු පුහුණු බවකින් ඒදය කරවා පැහදි ලිදන්න. තය ොඳ ප ඉරිපස තාකාරනය තමයි මේ අ ලෝකෝතර සිත් කියන කේදී මේ ලෝකම කියැනේ අ ්‍රහ්මතල බිසර කරන කොට හතරනි ධයාරන ට පස්සේ එතනින් පස්සේන ්‍රහ්මතලය ගනම ස ුද්ධවාස ප්‍රහම ලෝක කියේවා මේ අයිතිවෙන්නේ ලෝකෝතර හ මේ සිත නෑ නෑන මේ මතරනේ එතන දි මේ රූපාවචර භූමි දාසේ උඩම තියන චතුත් අධ්‍යාන භූමේ තියෙනවා විශේෂයෙන් මේ සුද්ධවාස පහ කියලා භූමි පහ ලෝකොත්‍ර භූමි නැයිවට ලෝ ලෝකෝත්තර භූමි නෑ ලෝකෝත්තර කියන ලෝකෙන් පිට තියෙන දෙය ලෝකේට අයි තින හැ එතකොට ලෝකෝොත්තර භූමිතිබුණන ලෝකෝත්තරභූමිත්මය අප පින්න ලෝකටම තිවෙනවානිි එතකොට මේ සුද්දවාස පහේ ඉප දෙන්නේ ආයයන් වහන්සේලා විතර ඒකන්නේ ආය නොවන කෙනකුට මේ සුද්දවාස ලෝක පහට යන්න බැහැ එත ඒක නිසාත් ඒක තිනිසා තමයි ඒකට සුද්දවාස පහ කියලා කියන්නේ හිට අමතරවන් ආරය නවු පුද්ගලයන් ඉප දෙෙන වේහපලෙසා සංන්තය කිය අ සංන්තය කියන විශේෂයෙන් මේ කය පමණක් තියෙන හිත නොවිපෙදවෙන විශ භූමයක්ත් තියෙනවා අසංවිසන්තය කියලා මේ ලෝක විතරයි මේ ආරය නොවන පුද්ගල යන්නේ සුද්දවාස පහට අනිවාරය යන්න පුළුවන් ආය පුද්ගලන්ට ම ඒ ලෝකෝත්තර භූමයන්න නෙමේ එතකොට මේ දවදාරනකට මම ්‍යානය පලින්ධාන ලැබුව මගේ සිත අයිතිවෙන්නේ මේ කාමෝච්චර භූමියට දම ඇත්තං මොකක් ල භූමීයටද මෙහෙමයි දැන් අපිහිතමුකෝ මල්ලි මේ ලෝකයේ ඉඳගෙන ධානයක් ලැබෝ කියලා මනුෂ්‍ය ලෝකී ඉඳගෙන ධානයක් ලබපු හාම ඒ හිතා අයිති වෙන්නේ භූමි වශයෙන් ගත්තොත් රූපාාවචර භූමයට. ඒක තමයි මෙත සඳහන් කර මෙතැනදි සඳහන් වෙන්නේ ඉප දෙන්නේ නැහැ ගැනමේ අනිත් ලෝකවල නැහැ කියන එක නෙමේ වැඩි වශයෙන් ඉප දෙෙනවා කියන. ඒ පොඩ්ඩ සංකීර්ණ දන්න කතාවනේ අපි හිතමු. අපි මල්ලි මේ ලෝක ඉඳ ගැන අපිම ප්‍රථමධ්‍යානය ලැබෝ කියලා එතකොට දැන් මෙතනද මේ දැන් අපි දැන් කතා කරන්නේ මේ හිත ඉපදෙන් හිත වර්ගී කරණයක් ගැන එතකොට ඒකෙන් කියවෙන්නේ නැහැ මේ ලෝක ඉන්න කෙනෙකුට ලැබෙන මේ අරපනාවහෙමනත්තම් ප්‍රථමධ ්‍යානය වර්ගී කරණය තුළ දාපුහාම ඒකයිතිවෙනි රූපාචර භූමි වල තියන වර්ගී කරණයට විතර. ඒකින්ගේ වෙන්නෙ න ලක ඉන්න කෙනොකු රප වචර තක් ඉපදෙන්නේ නහැ කියලා මොකොත් දැන් මෙතනදි තියෙන මේ හිත් ඔක්කොම රූපාාවචර භූමේයටට අයිතියවා හිත් පහ කුසල්සිත් පහක් හරිද අරූපාාවචර භූමයට අයිති වයෙනවා කුසල්සිත් හතර මේ කුසල්සිත් පහ සහ මේ කුසල්සිත් හතර මනුෂ්‍යලෝක උපද්ධ වන්න පුළුව හැබැයි ඒ හිත ගැන කතා කරද්දි කතා කරන්නේ ඒක මේ අරූපාචර භූමිසා රූපාවචර භෝමියලට ල් අ වර්ගී කරණ යටතේ අත එතන වර්ී මේකක් විතරයි තියෙන් ඒකින් කිය වෙන්නේ නැහැ මනුෂන්ට හිත පොද්ද වන්නඩ බැගිලේ වගේ තමයි දැම් මේ රපවචර භූමිය තිබුණට මේ රූපවචර භෝමිය බ්‍රහ්මයන්ට අනිවාරයෙන්ම මේ ලෝබ සිත් ඇතිවෙන්නඩ පුළුවන් ලෝබසි ලො ඔව්වූ ලෝබ සිත ඇති වෙනවා රූපචර භූමියන්න ්‍රහමියන්ට ලෝබ සිතඇති ව ඉ හි ලෝබ සිත් නැත්තං ඉතින් ලෝබ සි වද ති බ නන් එෙම එෙම ොෙන් බ ලෝබ සිත ඇති වන්නපුළ ර පචර ලෝබසිතකන මාමාවචරයිනි සිත් වරගී කරණයේ දී කත කියදි එවනට ලෝබ සිතක් ඇති වෙන්න පුළ ර හොමත් දන්න තව ප්‍රශ්න තියනවාද